ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ආයුබෝවන් සුබ දසනක්. ජීවිතේ රට දෙන්න අදත් ඔබෙනි වහනට අරගෙන අවිල ඉන්නේ අද සඳුද දවස. සතියක් ආරම්භ වෙනවා. සතිය ආරම්භ වෙද්දිම ඉෂාරා අපි කතා කරන්නේ ලෝකයේ තියෙන සුන්දරම ආදරය ගැන. ඒ සුන්දරම ආදරේ අපිට ලබා දෙන්නේ අපේ අම්මා තාත්තා. ඒක මිල කරන්න බෑ, අගේ කරන්න බෑ, මෙහෙමයි මෙහෙමයි කියලා මෙච්චරයි මෙච්චරයි කියලා මනින්න බෑ. ඒ කිසි දෙයක් කරන්න බැරි ආදරේ. සඳ දවසේ අපි ඒ ආදරයෙන් මේ වැඩසටහන පටන් ගන්නේ. මොකද මේ ඔබට මේ වැඩසටහන පුරාවටම යමක් දෙන්නට අපි හැමදාම උත්සාහ දරන නිසා. ඒ ලබා දෙන දෙයින් ඔබ යමක් ලබාගෙන මේ ලෝකය මේ තියෙනට වඩා එක චුට්ටක් හරි සුන්දර කරන්නට ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේ පොඩ්ඩක් හරි ආලෝකමත් කරගන්නට පුළුවන් නම් ඒ තමයි අපි බලාපොරොත්තු වෙන දේ. එනිසා අපි ඒ ආදරය ගැන කතා කරමු. හැබැයි ඊට කලින් අපි කුස්සිය ආදරය කොහොමද කියලා බලමු. අනිවාර්යෙන් අනිවාර්යෙන්. අර අඩුත් නැති වැඩිත් නැති දේවල් වැඩිපුර දාලා හදන මේ ආදරය වැඩිපුර ටිකක් දාලා හදන පැත්තට අපි යන්නට ඕන නේ. අයිබන් සුබෝදැසනක් දෙන්නටම. අයිබන් සුබෝදැසනක්. අද ෂෙෆ් දිනේෂ් එක එකතුලා අද වෙනස්ම දෙයක් හදන්න තමයි ලෑස්තිලා. මේ වෙනස් කිව්වට ඒක ගොඩාක් කට්ටිය දන්න දෙයක් නේද ෂෙෆ්? ඔව් ඒ ගොඩක් කට්ටිය දන්නවා ඒ නම. නමුත් පොඩ්ඩක් අපි ඒක වෙනස් කරලා පොඩ්ඩක් ලංකාවේ විදිහට හදන්න. විදිහට පොඩ්ඩක්. ඒකයි තව පොඩි දෙයක් කියන්නේ දැන් ගොඩක් කලාවට gedara දැන් අපි දන්නනේ හැමෝටම ටිකක් පොඩේ රණ්ඩු සරුවල් වෙනවානේ ෂෙෆ් මේ පොඩ්ඩක් පොඩ්ඩක් එහෙම වචන හොමාරු වෙද්දි ගොඩක් වෙලාවට මේ අම්මලා ෂේප් කරගන්න නිකන් හදන කෑමක් තියෙනවානේ හැමතිස්සෙම ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දෙනවා ස්පෙෂල් විදියට නේද? හැබැයි මෙන්න මේ දෙයත් හදා දෙනවා නේද? ඔව් මේකත් දෙනවා. මේක ගොඩක් අය කැමති දෙයක් නේ. හැමෝම පොඩ්ඩක් අර ඔව් අපි කියමු නම් මොනවද හදන්නේ කියලා. අද මම හදන්න යනවා කවුරුත් දන්න ලෝකේ ගොඩක්ම මේ ප්‍රසිද්ධ වෙලා තියෙන කෑමක් තමයි හයිදරාබාද් බුරියානි කිව්වා. මේක ටිකක් ස්පයිසි අපේ ලංකාවේ රසයට එනවා. මම ඒකට පොඩි ලංකාවේ ටිකක් ඇතුළත් කළා. අපි හයිදරාබාද් ලංකාවට ආවේනික බුරියානි එකක් හදනවාද අපිට ඉක්මනට හොයාගන්න පුළුවන් ගෙදර තියෙන තුන පහ බඩු වලින්. ඒ කියන්නේ පොඩ්ඩක් සැරට තමයි තියෙන්නේ. ලංකාවේ විදිහට නම් අනිවාර්යෙන් සැරයි. ඔව්. දකුණු ඉන්දියානු. හරි. එහෙනම් අද දවසේ අපි හදන්නේ බිරියානි එකක්. අපි කියමු ෂෙෆ් අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මේකට ඇත්තටම අවශ්‍ය වෙනවා මේ අපි කුකුල් මස් ටිකක් එක ටිකක් ලොකුවට කපලා ගන්නවා. කොත්තමල්ලි කොළ මිංචි කොළ ටිකක් වැඩිපුර මම පාවිච්චි කරනවා ඒකට. බීලුණු ගෙඩි තුනක් විතර ගන්නවා. අවමිරිස් ටිකක් දානවා අපි ඒකට. මම මෙතර පෙන්නලා තිනවා මිරිස් කුඩු කහ අමු තුන පහ ඒ තුන එකතු කරලා මම හදාගෙන තිනවා වෙනම මසාලා එකක් මොකද ඉන්දියන් මසාලා අපිට හැමතිස්සෙම හොයාගන්න බැරි හින්දා මේ ලංකාවේ රසක් දෙන්න ඊට අමතරව තිනවා කුරුඳු එන්සල් කරාබු නැටි තලලා මම ඒකේ පවුඩර් එකක් හදලා තිනවා ඉංග්‍රීසි සුදු ලුණු තලලා ඒක හදලා තිනවා පේස්ට් එකක් බාස්මති හාල් සූදුරු ටිකක් තියෙනවා බේ ලීව්ස් තියෙනවා ඒකේ කරපිංච රම්පේ මම ඒකට එකතු කරනවා පොඩ්ඩක් පොඩ්ඩක් අපිට ලංකාවට ආවෙනික බවක් හඳුන්වන්න ඕනින්ද සුවඳ ගන්න ඕක තමයි බේසිකලි අවශ්‍ය කරන දේවල් සාමාන්‍ය මේ වගේ දේවල් ඕනෙම කෙනෙක්ගේ ගෙදරක තියෙන දෙයක් ඉතින් පොඩක් ස්පෙෂල් විදියට අද දවසේදී ඔන්න කැම කන කැමද නම් බිරියානි එකක් හදලා බලන්න කියලා අපි ආරාධනා කරනවා එදකම අපි කියමු දැන් අපිට මොකක්ද මුලින්ම කරන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලම මේක පටන් ගන්න ඕන මේ චිකන් එක අපි හදා ගන්න ඕනේ මොකද ඩම් බුරියානි එකක් වශයෙන් ඒක අපි ලිපේ තියාගෙන ඒක ලිපට තියලා ඒක අපි ගී පොඩ්ඩක් දාලා ඒකට ටෙම්පරාදු කරගන්න සුදු ලුණු අමු ඉඟුරු ලුණු ටිකක් ඒකට කපලා දාලා ඉස්සෙල්ලම අපි චිකන් එක හදා ගන්නවා මසාලා එකත් එක්ක මේක ඇත්තම ලොකු දෙයක් නෙවෙයි අපිට ඒකටම හාල් ටික එකතු කළා අපිට මේ ඒකෙම මිනිත්තු 25ක විතර යනකොට අපිට මේක ගස්ස ගන්න. දැන් මේ මෙහෙම කියද්දිම නේද දැන් අපිට නිකන් රස තේරෙනා නේද? ඩම් වෙලා යනවා. ඔව් ඩම් ඩම්. දැන් අපි අද මේ සුවඳ ඉවස ගන්න බැරුව ඉන්න වෙන තත්ත්වයක් තමයි පේන්නේ. පෙර නිමිති. පේනවා. මම දැන් අපේ ආරාධිතයත් කැමති ඇති කියලා හිතනවා මේ බිරියානි කන්න අපි අහලා බලමු. මේ බිරියානි. ඔව්. අහලා බලමු. අහලා බලන්න. අහලා බලන්න. දැන් කවුද දැන් ඇවිල්ලා ඉන්නේ? ඔව්. ඔව්. ඉෂාරා මේ නව පරපුරේ මේ රංගන ශිල්පීන් පිළිබඳව අපි කතා කරද්දි දැනෙන්න රඟපාන්න පුළුවන් අපිට මේ චරිතය බැලුවට පස්සේ අපව මතක තියාගන්න පුළුවන් වෙන විදිහ නේද ඒ රූපය ඒ කරපු කැරක්ටර් එක මේ සියල්ලටම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙන අන්න ඒ වගේ මේ රංගන ශිල්පීන් අපිට ඉන්නවා රාශිය ඔය රාශිය අතරින් තවත් අය ඉන්නවා ඒගොල්ලෝ සුවිශේෂී ඒ සුවිශේෂී වෙන්න හේතුව තමයි ඒ චරිතයේ ගැඹුර හරියට දැනගෙන ඒ ගැඹුරට ගැළපෙන විදිහට තමුන්ගේ රංගනය ඉදිරිපත් කරන්නට උඩ පුළුවන් ඒ නිසාම ඒ කරපු හැම චරිතයක් කරාම ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල
ලැබුම් ගන්න. සහ තවත් දැන් දැන් අපි අර මේ බුරියානි එක ගැන මතක් කරනකොට පෙරනිමිති කියන වචනය කියවනේ. දැන් අනාගතයේදී අපිට හොඳ තරුවක් බිහි වෙයි කියන පෙරනිමිති පෙන්නපු සුවිශේෂී තරුණයෙක්. ඔව්. ඒක නිසාම මේ අපි හැමෝම ආදරය කරනවා. ඉතමත් ආදරයෙන් ගෞරවයෙන් මැදිරියට පිළිගන්නවා දෙවුනක පෝරගේ. ආයුබෝවන් සුබදැස. දැන් අද අම්මත් එක්ක ඉන්නවනේ. අම්මගේ ආදරය ගැන කතා කරනවා කියලා කිව්වනේ. ඉතින් එහෙනම් අම්මව හඳුන්වා දෙන්නටම ඕන. ෂර්මිලා මිල්රෝයි මහත්මිය. ආයුබෝවන් සුබදැස. ඔන්න අම්මයි පුතයි දෙන්න දැවිලා ඉන්නවා. ඉස්සලාම අපි දෙවුනකින් අහමු කොහොමද මේ දවස්වල වැඩ? මේ දවස්වල අවුලක් නෑ සතුටින් ඉන්න ප්‍රශ්නයක් නෑ. මාස්ටර්ස් කරගෙන යනවා. ඉතින් මම ළඟදී ඉන්දියාවට ගිහිල්ලා ආවා. ඉන්දියාවේ තමයි මාස්ටර්ස් කරන්නේ. ආයි ලබන නැතව මාස දෙකකින් වගේ මම යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔතේ වැඩ කරන්නේ. දැන් මේ මොන අංශෙන්ද දෙවුනක ඉගෙන ගන්න? අපේ පැත්තේ ලෝයර් කෙනෙක්. ලෝත් කරනවා. පර්ෆෝමින් ආසුත් කරනවා. දෙකම කරනවා. ඉතින් ඒක නිසාම මේ ඔන්න කියන්නේ අර අපි කතා කරනවනේ දැන උගත් තරුණයෝ මේ ශේස්ත්‍රයේ ඉන්න ඕනේ. මොකද ඒක අත්‍යවශ්‍යයි. එතකොට මේ අපිට අර අපිට පේන වපසරියට එහා ගිහිල්ලා මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් විශේෂයෙන්ම අර පර්ෆෝමින් ආර්ට්ස් වලින් ඒ පිළිබඳව මාස්ටර් එකක් කරන්න යනවා කියන මිෂාර මට මේක තව ඉගෙන ගන්න ඕනේ ඉගෙනගෙන දේවල් කරන්න ඕනේ කියන හැඟීම තියෙනවා එහෙම මේ හරි මේ අල්පයි එහෙම ඉගෙනගෙන කරන්න ඕනේ කියලා හිතන අය සහ මේ මේකෙ තියෙන විශේෂත්වයක් තියෙනවා ඒක තමයි අම්මටයි තාත්තටයි ඉගෙන දෙන උනන්දු මේකනේ වැදගත් වෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වනම් දැන් ඔයා LLB එක කරලා ඉන්නේ මෙහෙට වෙලා ප්‍රැක්ටිස් කරගෙන ඉන්න දෙයියනේ කියලා ඉන්දියාවේ දීලා තව මොනවද කරන්නේ ඔය කතන්දර ටික කිව්වනම් සමහර වෙලාවට අපිට හම්බෙන්න තියෙන ලොකු ඇසට් එකක් නැති වෙන එකක් වෙන්න පුළුවන් දැන් අපි ඒ ගැන කතා කරමු නේද දැන් අනුර මෙහෙම දැන් දෙවන එක මේ ඉන්න විදිය සහ අපි දැකලා තියෙන විදිය සහ කරන චරිත හෝ වේවා අපි ගොඩාක් වෙලාවට දැකලා තියෙන හරීම තැම්පත් නිවිච්ච ළමෙක් වෙන්නේ නැති කියලා ඒක එහෙමද කියලා අද තමයි හරියටම දැනගන්න පුළුවන් ඔව් දවස ඒ නිසා අපි අම්මගෙන් අහලා බලමු නේද දෙවනක කියන්නේ මොන වගේ දරුවෙක්ද දෙවුනක ඇත්තට හරි දඟයි. දඟයි කියන්නේ එයා මුරණ්ඩු නැහැ. ඒකට එයා හරි කැමති මේ ගොඩාක් දාඩි දාගෙන සෙල්ලම් කරන්න, බිම පෙරලෙන්න, බෝල ගහන්න දවසම ඒව තමයි එයා කරන්නේ. ඉතින් ටිකක් සද්දයි ගෙදරත් චූටි කාලේ. ටිකක් නේ. ඔව් ටිකක්. ඉතින් මේ හැබැයි ඉතින් කාටවත් හිරිහැර කරන්නේ එහෙම නැහැ. හරියම ඉතින් දඟ කරන එක තමයි කරන්නේ. මේ පවුල එකම දරුවානේ නේ. එකම දරුවා. ඔව්. එයා ඉතින් නිදහසේ හැදුනා. සාමාන්‍ය කතාවලත් කියන එක යකා වගේ. එහෙම උනේ නැහැ. දැන් ඊළඟට මේ දෙවුනගේමුත් අහන්න ඕනේ අම්මා ගැන. දැන් අම්මා හරි ලස්සනයිනේ. තාම නේද මේ බලන්නකෝ. හරි මේ හොඳට ලස්සනට අම්මා මෙහෙම ඉද්දි. අම්මා කොහොමද? සැරේම නැහැනේ නේ. අම්මා අම්මා සැරයි පොඩි කාලේ නම් මම පොඩි කාලේ නම් අම්මා සැරයි දැන් එහෙම සැර නැහැ දැන් ඔයා සැරයි මම සැර නැහැ තර තැම්පත් ඉස්සලා කිව්වා ඒ අපි දකින විදිහනේ දැන් මේ දැන් පුංචි කාලේ ඉතින් හැම අම්මා කෙනෙක්ම බලාපොරොත්තු වෙන දේක් තමයි උගන්වන්න ළමයට ඒ කියන්නේ පොත වැඩ ටික මේ ටික උගන්වන්න ඕනේ නේද මේ අම්මලා ඕක මොනතරම් කිව්වත් බලාපොරොත්තු වෙනවනේ දෙවුනක කොහමද දෙවුනක පොඩි කාලේ ඉඳලම මම තේරුම් ගත්ත වැඩි පොත්පත්වල වැඩවලට කැමති නැහැ ඒ කියන්නේ විශේෂයෙන් එයා අකුරු ලියන්න හරි අකමැති අකමැති හැබැයි ඉතින් එයාට හොඳ මතක ශක්තියක් තිබුණා තේරෙනවා අර ඒ හින්දා මේ හැබැයි ඉතින් අපි උපරිම උත්සාහ කරා හැම වෙලාවෙම යාව අර ඇකඩමික් දේවල් වලින් ඉස්සරහට ගේන්න. ඒකම අපි හැමතිස්සෙම දැක්කා මෙයා වැඩියෙන් කැමති මේ එක එක භාණ්ඩ වාදනය කරන්න. දැන් ඉස්කෝලේ යනකොටත් මොන හරි තබ්ල එකක් හම්බුණත් ගහනවා. ඒ වගේ එහෙම දේවල් තිබුණා. ඩාන්සින්, සින්දු කියන්න ඒ වගේ දේවල් තමයි එයා කැමති. ඒ කියන්නේ කලාවට වැඩි. ඔව් ඔව්. ඉතින් ඇත්තටම ඒක ගොඩක් තේරුම් ගත්තේ මෙයා 5 6 පන්ති පහු කරනකොට. පොඩි කාලේ හැබැයි මම ප්‍රයිමරි එකකට ගියේ රජේ පාසලකට ඒකෙදි ශිෂ්‍යත්වෙත් ඉතින් පාස් වුණා ඒත් ඉතින් අපි හිතුවේ නෑ එහෙම කරයි කියලා මොකද මිනිස්සු ඇච්චර පොත්පත්වල වැඩවලට කැමැත්තක් තිබුණ නැති හින්දා කොහොම හරි ඉතින් එයා ඊට පස්සේ ටික ටික පෙන්වන්න ගත්තා එයා කැමති මියුසික් ඩාන්සින් ඒ වගේ අර කිනිස්තටික් වැඩවලට එයා බොහොම මේ දක්ෂයි කියන එක අපිට තේරුණා ඉතින් දැන් දෙවනක මේකට විරෝධය ආවේ නැද්ද ගෙදරින් ඒ කියන්නේ දැන් පොත්පත්වල වැඩ කරන්නේ නැතිකොට කොයි ගෙදරත් බැනුම් අහන්න වෙනවා
නේද? දැන් ඔයා ඒ වුණාට ආස කරන්නේ ඒවට නෙමෙයි මියුසික් වලට, ඩාන්සින් වලට, ඒ පර්ෆෝමින් ආට් පැත්තේ දේවල් වලට කැමති වෙන්නේ. ඉතින් මේ ඕකට කියන්නවනේ බයින්නවා. මොකද්ද අම්මා වැඩිය කැමති වුණ නැහැ ඉස්කෝලේ කාලේ මේ මම මොකද අර අවධානය යොමු කරන්නේ මේ බෙර ගහන එකට ඩාන්සින් දැන් ඉස්කෝලේ මම ඩාන්සින් කරනකොට රෑ 8 වෙනකන් ඩාන්සින් තියෙනවා ඩාන්සින් උයි බෙර ගහනවායි ඕ රෑ 8 9 වෙනකන් අපි ඩාන්සින් රූම් එකේ ඉඳලා බෙර ගහනවා ඉතින් මේ මම අර ඕ ලෙවල්ස් වගේ ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් ලඟ වෙද්දී මේ මම ඒකට ફોકસ කරන්නේ නැතුව මම අරගෙන තමයි හිටියේ ඉතින් ඒකට සෑහෙන්න විරුද්ධත්වයක් තිබ්බා මේ තාත්තා නම් එහෙම මොකද කිව්වේ නෑ මේ අම්මා තමයි කිව්වේ මේ බෙර ගහන එක නවත්තන්න ඩාන්ස් කරන එක නවත්තන්න. එතර ඒ තරම්ම මේ ආදරණීයවත් මේ කිව්වේ නේ. ඔව් බැන්න. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ නෑ ඒ කියන්නේ මේ මං ඒකට යන එක නෙමේ ප්‍රශ්නේ. මම මේ පොත්පත්වල වැඩ කරන්නේ නැති එකේ ප්‍රශ්නේ. ඉතින් කොහොම හරි මං පස්සේ මං හිතුවා අම්මා කැමති නැතුව ඇති මං මේවා ගන්න. නමුත් ස්කෝලෙන් අවුට් වෙලා ඒ ඔක්කොම වුණාට පස්සේ තමයි මං දැනගත්තේ අම්මා හරි ආසයි මේ මං ඒව කරනවා දකින්න දැන් මේ මම දැන් මේ කතාව කතා කරගෙන යනකොට මේ අතරමැදි ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ අතරමැදි ප්‍රශ්නේ අහන්නේ මේ අපේ ප්‍රේක්ෂක ජනතාව ඕක මේ ඇත්ත අද වර්තමානයේ සමහර ලාවට දරුවෝ එක එක ශේෂ්ත්‍රවල විවිධ දක්ෂතාවයන් පෙන්නනවා ඒ පෙන්නනකොට අම්මලා තාත්තලා සමහරට කියන්නේම ඔයා මේ ශේෂ්ත්‍රය යන්න ලෝයර් කෙනෙක් වෙන්න ડોක්ටර් කෙනෙක් වෙන්න ඉංජිනේර් කෙනෙක් වෙන්න මේ තෝරාගත් ශේෂ්ත්‍ර කීපයක හැබැයි මේ දෙවුනකට එයාගේ ගමන යන්න අම්මලා උදව් කරා. ඒ උදව් කරපු නිසා අද එයා රංගන ශිල්පියෙක්. හැබැයි ඒ විතරක් නෙමෙයි. දැන් අධ්‍යාපනය ලැබලා LLB උපාධිය දැන් සම්පූර්ණ කරා. දැන් පර්ෆෝමින් ආර්ට්ස් වලින් මාස්ටර් එකක් කරන්න යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ කියන්නේ අධ්‍යාපනය අතහැරිලා නැහැ. පොත්පත්වල වැඩ කරන්න ඕනේ නැ කියන එක එකෙන් කියන්නේ. ඒවා ඒක ප්‍රමාණයකට සමබරව කරගන්න ඕනේ. අන්න ඒ ගැන දෙන්නම කතා කරත් හොඳයි කියලා හිතනවා. මොකද මේක බලාගෙන ඉන්නවා ගොඩක් කාන්තාවෝ, දරුවෝ. ඒයි අම්මලා. ඔව්. ඉතින් ඇත්තටම ගුරුවරියක් අධ්‍යාපනවේදියෙක් හැටියට මං බලාගෙන ඉන්න හැමෝටමත් කියන්න කැමතියි ඉස්සලම කරන්න ඕනේ අපි අපේ දරුවා තේරුම් ගන්න එක මොකද එක එක දරුවෝ ඉපදිලා තියෙන්නේ එක එක දේවල් වලට ඒගොල්ලෝ කැමති ශේෂ්ත්‍ර වෙනස් ඒගොල්ලෝ ගේන ස්කිල්ස් වෙනස් ඉතින් ඒක ඉස්සල අපි තේරුම් ගන්න ඕනේ මොකද අපි තේරුම් ගන්න ඕනේ දරුවා කියන්නේ අපෙන් පරිබාහිර ඉන්ඩිවිජුවල් වෙනම ස්වාධීන චරිතයක් එතකොට එහෙම දරුවෙක්ට අපි බලපෑම් කරනවා නම් අපිට ඕන දේ කරන්න කියලා ඒක වැරදි. දැන් මම এডুকেෂන් පැත්තට ගොඩාක් මම ඉන්නේ. නමුත් මෙයා එහෙම නැහැ කියන එක මම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. එතනදී මම තේරුම් ගන්න ඕනේ මෙයා දක්ෂ මොනාටද? ඔව්. එයා කැමති මොනාටද? ඉතින් නමුත් දැන් මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් අපිට අපේ ලෝකේ අපේ රටේ තියෙන අධ්‍යාපන يعني এডুকেෂන් සිස්ටම් එකට අනුව මේ විභාග නැතුව ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක නැතුව ඇකඩමිකලි මිනිස්සෙක් ඉස්සරහට යන්න බෑ. නමුත් කරන්න දේවල් ගොඩක් තියෙනවා. තාමත් අර අපේ නෝම්ස් වගේ දේවල් තියෙනවා ඉගෙන ගත්ත නැති මිනිස්සයා ගැන බලන ඔය කොච්චර වුණත් ඉගෙනගෙන නැහැනේ එහෙම කියන එක තියෙනවා. නමුත් එහෙම විය යුතුත් නැහැ. නමුත් එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් දැන් අපි දෙවනකට කිව්වේ ඔයා කවදා හරි බෙර ගහලා ඔයාගේ ජීවනෝපාය කරනවද, গিටාර එක ගහලා කරනවද, නැත්නම් රංගපාලා? ඒක අපිට ප්‍රශ්නයක් නෑ. That's up to you. අපි කියන්නේ ඔයාට ප්‍රොෆෙෂනලි මොන හරි ක්වොලිෆිකේෂන් එකක් මගේ අදහස උනේ ඒක. ප්‍රොෆෙෂනලි ඔයාගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕන. මොන අංශෙන් හරි කමක්. ඔව්. ඉතින් ඒ නිසා තමයි අපි ආව උනන්දු කරේ මේ නීතිවේදී උපාධිය කරගන්න. ඉතින් ඉදිරියට ඒක දිගේ යනවද එහෙම නැත්නම් කලාව පැත්තටම එයා යොමු වෙනවද කියන එක එයා තීරණය කරන්න ඕනේ. ඉතින් දැන් සෙකන්ඩ් ඩිග්‍රී එකට එයා පර්ෆෝමින් ආර්ට්ස් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම කියන්නේ හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම අපි දැන් මමත් ගුරුවරියක්, හිටපු ගුරුවරියක්. ඉතින් මම උගන්නන දේ මගේ පන්තියේ හැම ළමයෙක්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. එහෙම එකක් ලෝකෙ කොහෙවත් නැහැ. ළමයි කැමති දේවල් තියෙනවා. අකමැති දේවල් තියෙනවා. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ දරුව හරි මාර්ගය සහ ඒ ළමයි කැමති මාර්ගයට යොමු කරගන්න. ඒ නිසා දැන් තියෙන සිස්ටම් එකත් එක්ක ඉස්කෝලේ තියෙන සබ්ජෙක්ට්ස් එකට කරන්න වෙනවා. අන්න ඒකයි ඉතින්. දැන් දරුවෝ කියන්නේ ඉස්කෝලේ අපිට හිරගයක් වත් තෝරගන්න බෑ. ඉතින් ඒක දැන් එතන තියෙන ලොකු අඩුපාඩුවක් මේ এডুকেෂන් සිස්ටම් එකේ. දැන් මොකද මෙයා ඕ ලෙවල් ඉවරුනහම ඇඩ්වාන්ස් ලෙවල් කරන්න යනකොට අපිට ඕන උනා මෙයා කැමති විෂයන් හොයලා දෙන්න. ඒ කියන්නේ අයියේ මට ස්ට්‍රීම් එකක් තෝරගන්න මට ස්ට්‍රීම් එකක් තිබ්බේ නෑ. දැන් අර බකට් එකක් කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන සබ්ජෙක්ට් තෝරගන්න. මොකද මෙයා කරෙත් කේම්බ්‍රිජ්. ඒතොර මෙහි කේම්බ්‍රිජ් ඔෆර් කරන්නේ නැහැ මේගොල්ලෝ කරන ඔය මියුසික් හරි ඒ වගේ දේවල් කොහෙවත් නැහැ. ඉතින් හරි ඒක හරි අවාසනාවන්ත සිදුවීමක්. ඉතින් මෙයා අකමැති දේ මෙයාට කරන්න උනා.
physics, IT වගේ දේවල් ඒක වෙන්න ඕනේ නැහැ කියන එක මම විශ්වාස කරන්නේ. නමුත් ඉංජිනේරුනුත් කරා. නමුත් ඒත් එනදී අපි අසරණයි. අපිට දෙන්න දෙයක් නැහැනේ දරුවන්ට මේ සිස්ටම් එක ඇතුලේ. ඒ නිසා ඒකත් වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. මොකද හැම දරුවෙක්ම මේ අර එකම රාමුවකට කොටු විය යුතුම නැහැ. නමුත් වෙලා තියෙන්නේ මේ සිස්ටම් එක ඇතුලේ අපි හැමෝම කොටු වෙලා. කොටු වෙලා. එකම වෙනසක් කරනවා නම් හොඳයි. හොඳයි. අද අපි හදන්නේ හයිද්‍රාබාද් බිරියානි. ඉතින් ඔන්න දැන් අපි අවශ්‍ය කරන ටික කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? මේකට අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් පෑන් එක පොඩ්ඩක් රත් වෙන්න තියලා ඒකට අපි ගී ටිකක් එකතු කර ගන්නවා. හා. මේක ඇත්තටම ගී පොඩ්ඩක් ගණන් හින්දා බට වලට ගියත් කමක් නැහැ ලංකාවේ මොකද ගී ගන්න බෑ මේ දවස්වල. ගණන්නේ. ඒක හින්දා පොඩ්ඩක් ගණන් හින්දා. සචි ගී ගයන්. ගී ගයන්න තමයි ගී බටර් දාන්න පුළුවන්. පුළුවන් නම් හොඳයි ගී ගයන්න. ගයන්නත් බෑ අමාරුයි මේ දවස්වල. හරි. හින්දා අපි ඒක දාගෙන ඒක ඊට පස්සේ අපි ඒකට එකතු කර ගන්නවා කපාගත්ත චොප් කරගත්ත ලූණු. හා. කරපින්ච රම්ප ටිකක් මම දානවා මොකද ඒක ඉන්දියාවේ දාන්නේ නැහැ දකුණු ඉන්දියාවට එන සමහර කෑම වලට විතරයි දාන්නේ නමුත් මම අර ලංකාවේ පොඩ්ඩක් ටච් එකක් ගන්න ඕනේ හින්දා මම ඒකම අපිට ඕනේ කොහොමද ඕනේ හින්දා ඒක මම ඒක එකතු කරා ඒකට ඒක පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න අපි දෙනවා හරි ඉතින් විශේෂම කියනවා අපි බිරියානි හදන්නේ හැබැයි හයිද්‍රාබාද් බිරියානි උනාට පොඩ්ඩක් ලංකාවේ විදිහට හදන්න මොකද ලංකාවේ කටින් ඉන්නේ කන දෙන්නේ නේද ඒක නිසා හරි එතකොට දැන් මේ දෙවුණ කෙනෙක් අහන්න ඕනේ ඉන්දියාවේ හිටියා කියලා කිව්වා කොහොමද මේ කෑම බීම වලින් ප්‍රශ්නක් තිබ්බේ නැද්ද ඒක කොහොමද නෑ තියෙනවානේ දැන් බිරියානි හැම කන්නේ කැමතිද බිරියානි තමයි කන්නේ කන්නේ ආහ හොඳයි අපි හැදුවා නේද පානි පූරි හැදුවා මේ වගේ ගොඩක් දේවල් කරා ඉතින් මේ පැත්තේ අපි හොඳට මේක ටෙම්පරාදු වෙනකන් මේක ටෙම්පරාදු කළා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට අපි ඊට පස්සේ යමු නේද හරි දැන් මේ බිරියානි කනවා විතරද හදන්නේ නැද්ද ගෙදර මමද ඔව් මම ඉවෙන්ටින් දාන්න කම්මගෙන් දාන්න ඕනේ කුස්සේ පැත්තේටවත් වැඩිලාවත් එන්නේ නැද්ද එහෙම එන්නේ නැහැ හැබැයි මම හදිස්සියේ ලංකාවේ නැත්තම් ගෙදර නැත්තම් එයා මොන හරි සමට හදා ගන්නවා. ඔව් ලොකු දෙයක් බෑ ඉතින් ඔය පරිප්පු ටිකක් උයන්න සොසෙ. මොම් හරි මගේ පරිප්පුව නම් අම්මගේ පරිප්පුව නම් රහයි. ආ රාද ඇද අපිට පරිප්පුව කියලා එයා මරහයි කියනවා. පරිප්පු නම් ඉතින් අපි කාලා නේද වරුදි. පරිප්පුද කෑවේ නැත්තේ. දැන් මේ දැන් ඔය කලා කටයුතු වලට එහෙම දැන් පොඩි කාලේ ඔච්චර ආසාවක් උනන්දුවක් ඇතුනේ මේ නැන්ද ශේෂ්ත්‍රයේ ඉන්න නිසාද? ඒක නම් මන් දන්නේ හරියටම කියන්න කොහොමද කියලා කොහොම හරි අනේ නැන්ද ඉන්න නිසා නෙමෙයි වෙන්නේ නේද ඒක මං හිතන්නේ මගේ කාලේ රංගපාණ්ඩ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ අපි නැන්ද මතක් කරලා තියමුනේ නැහැ අපි කියන්න ඕනේ නැහැ නිමන්ති පෝරගේ අපේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනිය දෙවනගේ නැන්ද නේද ඔව් එයාගේ ජානවල තිබ්බේ එහෙම එකක් මේ පුංචි කාලේ ඉච්ච රංගපාණ්ඩ කැමැත්තක් තිබුණේ නැහැ නේ නැහැ නැහැ ඒ කියන්නේ මෙයා චූටි කාලේ අර සෙල්ලම් ගෙදර කියලා තිබුණානේ ප්‍රෝග්‍රෑම් එකක් ඊට පස්සේ ඒකට එකගෙන ගියා නැන්දා මමත් ගියා තාත්තත් ගියා ඉතින් මොන හරි කරන්න කිව්වා බැහැම කිව්වා ඊට පස්සේ ඔක්කොමල සෙට් එකේ ආයයි ඔක්කොම අයින් වෙලා එයා විතරක් සෙල්ලම්ගේ තිබ්බා ඊට පස්සේ බිම වාඩිලා අඬන්නේ හිටියා මට නම් බැහැ කරන්න කියලා ඊට පස්සේ ගෙදරාවට පස්සේ තාත්තා ඉතින් ටිකක් බැන්නා මෙච්චර දුර එක්කගෙන ගිහලා මහන්සි වෙලා නැන්දත් ඇවිල්ලා ඔයා මේක කරේ නෑ එහෙම කියලා. ඉතින් මගේ ළඟට ඇවිල්ලා කෝ මට බෑ කියලා තේරෙන්නේ නෑ මේගොල්ලන්ට එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි අර ඔය වෙළඳ දැන්වීමක පේනින් හිටියා. ඊට පස්සම අර පිටිසක්වල කුමාරයේ පැංචමතයි චිත්‍රපටියට ඒත් මෙයාව ගන්න කොටත් මං හිතන්නේ අපේ නංගිට ලොකු විශ්වාසයක් තිබුණ නැහැ මෙයා කරයි කියලා. ඒත් ප්‍රභාත් කිව්වලු නැහැ එයා කරයි එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි ප්‍රභාත් මාමා කියලා ඩිරෙක්ටර් ඔන්න බලන්නකෝ මෙයා කරනවා කියලා ලොකු රෙකමෙන්ඩේෂන් එකක් දීලා. ඊට පස්සේ කැමරා එක ඉස්සරහට ආව විතරයි මනස රඟපාන්න පටන් අරන්. ඔව් ඒ කියන්නේ ඒක ඇතුලේ තිබිලා තියෙනවා. ඔව්. ඔව් හැම එළියට දාන්න නේද? ඔව් එතනින් තමයි ඒ ස්ටාර්ට් එක යාට හම්බුනේ ඒකට. දැන් ඒක ඇත්තට කොහොමද උනේ දෙවුණක දැන් අතන රඟපාන්න බෑ කිව්වා බෑ බෑ කිය කී ඉඳලා ඊනොට රඟපාන්න ගියට පස්සේ දැන් උනේ වැඩේට දැම්මට පස්සේ ඔටෝමැටිකලි වැඩේ යනවා. නැන්ද කෙසේදත් මාමගේ වචන ටික තමයි මේ වැඩ කරලා තියෙන්නේ. සමහර විට මේ ඒක අර කැමරක ඉස්සරහට ආපු නිසා දන්නෙත් නෑ දැන් අර සැල්ලම් ගෙදර යද්දී මම ගොඩාක් පොඩි මට මතකත් නෑ ඒ එදා මොකක්ද උනේ කියලා හැබැයි මට මේ අර චිත්‍රපටයට යද්දී අර ෆස්ට් ෆිල්ම් එකට යද්දී මට මතකයි මේ එතකොට මට ටිකක් තේරුණා ඒත් මට පොඩි ලැජ්ජාවක් බයක් වගේ තිබ්බා කොහොම හරි මට දුන්නා එතන ස්කිට් එකක් ඒ කියන්නේ තව එක්කෙනෙක්ව දාලා තව
lama kedala mata kiwa me wedan dah randu keran gila. Iting ara anit girl mana mana hari gak mamat anit peter randu kerah kohmari screen test juga oke una. Iting mang hit mati tenne kamera kisra adgi ani sa tamai mang revela ver itu nanti kang nundi ben nat bane pun, ekni sa ekat pangitane keran tu nak. Keran tu nak. Dah apa itu kote? Evidi me dancing world tu agi beri kemeh tati bun ni punci kali dancing ede world tu macam mana? Kantin dah. Serius dancing apa ni ede? Oh serius punci panci. Punci panci ekke meya Michael Jackson agi endala dance kara. Ekali hari asa Michael Jackson. Oh, yane yana tenggala pe party sula. Mama dana ya, beti lah ulu pala agen, tual vela, hemakila. Evil anda agen inna, hemakia agen. Ya, meiva darah ganna wa. Namu tar sekolah itu dawasak. Tamat teh me, tamat beda. Beda angin darah gan. Tamat teh me tamai. Kuda dewa leh hemakia agen inna. Mandarne ya, ke powerful lakshana aku inneti. Iting kohmari mea sekolah ini lah, gedar inne poli me inne kota. Mea agi sarah hit pula mea tar lame kaya tin dala galaking gahala. Ela me ekko ehata vela hari namila hari kohomari ewilla meyaage oluwe wedila. Itin school van ekeng ewilla bæhapu gamang tamai mage langata ewilla tamai anda anda gatte. Araka etakan daraagena aawa me shirt ke okkoma le wetila tibuna. Itin e wage ara thamat ehema tamai yaage ewa ya okkoma me dara gannawa. Berima awasnya deh, vitra ya pitte godak lada katakan nenek, hari swadi nai. Tapi kami amma ke ngapu purudda deh, thatta ke pette ngapu purudda deh. Dah, ekat bulan ni. Abai me, wedi pura ekat tu thatta ni. Oh ni, thatta ke godak gati guna tiga nama. Deng, thatta me, anta jatik. Bauddha Mahasammel ini niyojya mahalik. Nih deh, ini bagaimana management consultant kene ikme apelan kabe hidupu. Deng, amma tak kian nanti samar deh, wal tatatte katamai share kerana ni, tatatte katamai kata kerana ni. Awar boys boys, ekak tiga nani, boys latte ke boys bond, boys bond dek. Iting, ini bagi deh wal mat tatatte ke share kerana, pulu angin. Abis samar deh wal tiga nama amma di terak kian, wal tatatba ni kiala. Tatatte ke inti yotte ham tatatte ke inti anu sehen. Hebat, ada lagi sih kentian nih. Mee, ekni sa samar deh, alti nama ngamper di terakin. Mee, hebat, godak deh, alma tatri ya. Nama deh nih beri perme. Shape keragaman lagi sih kau. Emu benar sak nih. Mama shape keragaman nih anit nih. Ting mang samar nih ngamma itu atai bandot deh, mama sadhen itu inna. Amma teh kata ya godak mama. Anit petar kian mana hari? Agiu kerana. Oh, anu kerana. Oh, di mama ikat ide dulu, nama ko daya rat kau orang ini punya personality kah dah gan dia. Nanggi mali kau orang. Nah, ni randu kerana. Tatte kerana dua tiang, nah ni, makit tik tamai randu kerana. Tatte kerana dua tiang, nampai muka tu tatte hari itu mau pointe ada kata agan itu. Ah, mana loop hole ya ko agan nampai. Randu continue kerana ni. Dan niat ni, niti je ko ada pas niat ikat lesi ni. Amma tu niti wede hadaran. Betul ni, tatte tatte pointe kerana kata agan ni. Dan niat loe kene ko ada pas niat pointe ada kata agan mana ni. Deng ni, pergi kali muka tu ada yang alu dia kekutu la, awak pokun kerana talu ker. Mata ikat mata kan eh, mata ni niat kerana. Amma hari tata hari kiwa mama tu, we katanda hari kiwa. Iaitu mata kan ayah mata katanda hari muka tu. Eh, unda ini ada. Tara tu rukum amma tu kena dah. Grade 3 tu kau ada. Grade 3 ke di. Tara mea, me Rajay pas alat ke pratimik vidya alat itu gie. Tinge kat ayat honda ada kima. Mea. Sabugaskanda. Sobit vidya alat. Iko honda primary ya. Iting arah Maya tikak sudui, itu kota me English tikak heng wedding kata kerana Hindi arah tikak lama ingi podi jealous agak timurah. Tengah mang alu tengne mang grade 2. 2 valadi. Itu kota grade 2, eke hitapu ekin grade 1 eke hitapu class tengah tuan grade 2 hiti. Tengah mang alu panti. Itu kota Maya tar prasna wedding panti. Koh mahari kau rohari talu galah pokunat. Sebab kene dekala itu pasi shirt taking adala godot aranti ye no. एक मानल लज्जा उनको सामने तक चला ये वाके पड़ी-पड़ी ताड़न बीने टीका कैबिनेट है ना
හොඳයි දැන් අපි මේ මේ පැත්ත මෙහෙම කතා කරද්දී අපි දැන් මේ සුවඳ දරා ගන්නත් ඉන්නේ. ඔව් ඒක දරාගෙන බොහොම අපහසුයි. හයිඩ්‍රාබාද් වලින් එන සුවඳ මේවා. ඔව්. මම බැලුවා මොකද තාම පරක්කු කියලා. එහෙනම් ඉවසගෙන කතා කරමු. හරි ඉතින් අද අපි හදන්නේ හයිඩ්‍රාබාද් බිරියානි එකක්. දැන් අපි අපේ පළවෙනි පියවර හත් කරගෙන ඉවරයි නේද? ඔව් පළවෙනි. අපි කියමු අපි දැන් මොනවද කරගත්තේ කියලා සහ මේ එකතු කරගත්ත දේවල් සඳහන් කරමු. අපි මේ ඉස්සෙල්ලම මේ චිකන් එක ඩම් කරගන්න ඕනෙ හින්දා අපි ඒකට දාගන්නවා මේ කොත්තමල්ලි කොළ ලුණු සුදු ලුණු ඔක්කොම එක සැරේට තෙම්පරාදු කළා. ඊට පස්සේ ඒකට චිකන් ටික එකතු කරගන්නවා ඒක. කළා අපි වතුර සුවල්පයක් විතරයි දාන්නේ. දාලා ඒක බාගෙට තැම්බෙන ගාන්ට එනකොට අපි ඒකට එකතු කරගන්නවා හාල් ටික. හරි. ඒක තමයි අපි බත් එකේ දෙවෙනි සහ තුන්වෙනි අදියර දෙක. මේ මේක ඉස්සෙල්ලා දැන් මේ වතුර දාන්න ඉස්සෙල්ලා අපි ඊට පස්සේ බත් එක පොඩ්ඩක් හැඳිගා ගන්න ඕන අර චිකන් එකත් එක්ක අර එකතු වෙන්නේ ඔක්කොම. මේක මේ අපි ලංකාවේ හදන විදිහට වඩා ඇත්තටම සෑහෙන වෙනස් මේ ඉන්දියාවේ අපි ගොඩක් අර මුද්‍රස් පළන් එහෙම පාවිච්චි කරනවා ලංකාවේ. නමුත් එහෙ කජු මුද්‍රස් පළන් එහෙම පාවිච්චි වෙන්නේ නැහැ මේ බිරියානි එකට. නමුත් මම පොඩ්ඩක් එකතු කරනවා මොකද අපි ලංකාවේ බවක් එක දෙන්න ඕන හින්දා. ඒක මසාල එකක් හදාගත්ත කිව්වා ෂෙෆ් පොඩ මතක් කරු මසාල එක කොහොමද හදාගත්තේ කියලා. ඔව් ඒක මම හදාගත්තේ ඇත්තටම ඒ මේ සාමාන්‍ය මූලික වශයෙන් මම ඒකට ගත්තේ හොඳ රතු පාට වෙච්ච අර මම හිතනවා ලංකාවේ යාපනයේ මිරිස් කුඩුවක නම් හොඳයි. ඒකෙන් ස්වල්පයක් එතකොට තුන අමු තුන පහ කුඩු ස්වල්පයකුයි කහ කුඩු පොඩ්ඩක් දාලා අඩු ගින්දරේ පොඩ්ඩක් පොඩ්ඩක් කබලේ ගාගත්තාම එතකොට එනවා පොඩි අමුතු ලස්සන දුඹුරු පාටක් එකත් එක්ක එනවා සුවඳ. ඒකට මම එකතු කරගත්තා කරාබු නැටි එතකොට මොනවාද එන්සල් කුරුඳු පොතු හොඳටම කුඩු කළා ඒකට දාලා එකතු කරගත්තා. හරි ඒක තමයි මසාල එක හදාගත්තේ. හරි එහෙනම් මේ පැත්තේ මම හිතන්නේ අපේ දැන් එකතු කරගත්ත හාල් ටික දාලා කරගත්තා. ඔව් හොඳට පොඩ්ඩක් කවලම් කරලා කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ වතුර එකතු කරන්නේ. ඊට පස්සේ අපි වතුර සුවල්පයක් එකතු කරලා වහලා තියනවා. පොඩ්ඩක් ඇලෙන ගතියට එන්න ඕන. හරි මේ පැත්තේ ඒක තමයි වෙන්නේ. තව ටිකකින් තවත් සුවඳක් ඒ වෙනස් විදිය සුවඳක්. ඒක තමයි එක එක සුවඳවල එක එක වෙලාවට වෙලා නේද? අපි මෙතන මේ වැඩේ ඒ අවධානය ගන්න හැම කරා. බඩල්ලාගෙන තින්නවා. බඩගින්නකුත් ඒක. ඔව් හරි. දැන් මේ අපි කතා කරන්න ගියන දැන් චූටි කාලේ කොහොමද මේ රඟපෑමට තිබ්බ උනන්දුව ඒකට කොහොමද ප්‍රවේශ වුනේ මේ මේ දේවල් එක්ක දැන් ඔය 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 අතරතුරදී හරිද දැන් අපි කතා කරන්නේ තාත්තා ගැනත් කතා කරන්නේ තාත්තා කොයි වගේද තාත්තා ෂේප් කරගන්න ලේසිද කියලා දැන් දෙවුන කියවනේ තාත්තා ෂේප් කරන්න අමාරුයි සමහර දේවල් වලදී තාත්තාව තමයි ෂේප් කරගන්නේ මොනවාද සමහර දේවල් ඇහිලා ටැටූ එකක් ගහපු දවසේ ඉස්සල්ලාම අන්න අම්මාවක බලාගත්තා එතන මේ දාම තියෙනවා එක ගැන හොඳට මතකයි අම්මාවක බලාගත්තා බෑනේ ඒක ඉතින් මෙන්නන්න බෑ ඔව් ඒක කොහොමද පටන් ගත්තේ වැඩි ටැටූ කතන්දරේ කියනවා අපි මුලින් ඉඳන් අගටම ටැටූ කතන්දරේ මෙහෙමයි ඒ කාලේ අපිට මාර උමනා ඒ කියන්නේ අපි යාළුව කට්ටියට මාර උමනාවක් තිබ්බා පච්ච ගහගන්න හැමෝටම ඉතින් මට තමයි වැඩිම උමනාවක් මොකද මං හරි ආසයි ඔය ටැටූ ආට් එකට. ඉතින් මං ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් මං කරේ මගේ ඉන්න කසින් අක්කා කෙනෙක්. මං මට ඒතර සල්ලි නෑ. ඉතින් මං එයාගෙන් සල්ලි ඉල්ලගෙන මම අම්මයි තාත්තා ලංකාව හිටියේ නෑ එතකොට. අම්මයි තාත්තා ලංකාව හිටියේ නෑ. ඉතින් මම තාත්තගේ වාහනේත් අරගෙන එතකොට මට 18ක්වත් නෑ මං හිතන්නේ 18ක් වගේ ඇති මට ලයිසන් මොකුත් නෑ. තාත්තගේ වාහනේත් අරගෙන මම ගිහිල්ලා තව යාළුවෙක් එක්ක ගිහිල්ලා මම පිටේ ගහගත්ත අකුරු හතරක් ගහගෙන ඉවරලා මම මොකක්ද දැන් අකුරු හතර හෝප් කියලා HOPE කිසි තේරුමක් නැහැ ඒක ගහපු එකේ අර ටැටූ එකක් ගහන්න ඕනේ කියන උමනාවට තමයි ඒක යහුවේ ඉතින් දැන් ඔබ ගහන්න යනකොට දන්නවද මේකට අම්මයි තාත්තයි නම් කැමති මිනිස්සු ඔව් දන්නවද අනිවාර්යෙන්ම ඒකම කිව්වේ නැත්තේ ඔව් සල්ලිල්ලුවත් නැත්තේ ඒක ආච්චි හිටියා නේද ආච්චි හිටියා මං ආච්චිට කිව්වා මං මේ අම්මා ආච්චිවත් සේෆ් කරගන්න ලේසි. හැබැයි ආච්චි කොහොම හරි අම්මට කියලා දෙන්න. එහෙම ගහගත්ත කියලා කොහොම හරි අම්මයි තාත්තා ලංකාවට එනකම්ම ඕක ඇහුවේ නෑ මගෙන්. මං හිතන්නේ ලංකාවට ආවට පස්සේද කිව්වේ ආච්චි නේ. ඔව් ඔව්. කොහොම හරි ආවට පස්සේ කියලා කොහොම හරි රෑ ඇවිල්ලා අම්මා උන්ටම බැටනම. බෑ ගාන බැනලා ඉවරලා. තාත්තා ෂේප් එකේ තාත්තා ඉන්නවා තාත්තා මෙහෙම ඇවිල්ලා බලනවා. යනවා. අම්මා බලනවා. අම්මා කාමරේ ළඟට සුරු ගල වයින්නා තාත්තා හැරලා ආය ආය ඇවිල්ලා වයින්නා ආය ආය ඇවිල්ලා වයින්නා තාත්තා බලන අම්මා ගහේද අම්මා ගහන්නේ නැහැ මේ ගහේද දන්නේ කියලා ඇවිල්ලා බලලා යනවා අපිට අර බැලපු විදිය පොඩක් කරව වෙන දැනේ කොහොමද දැන් ඕක මේ ආච්චි එකපාරටම කියනකොට මොකද්ද දැනුනේ මට
කේන්තියයි දුකයි දෙකක්. මොකද ඇත්තටම අපි අපේ ජෙනරේෂන් එකේ ඒක අපි මම දන්නේ තාමත් මට ඒක ඇක්සෙප්ට් කරන මානසික මට්ටමක් නැහැ. නෑ නෑ ඔව් ඔව්. ඒකට ඇඩ්ජස්ට් වෙන්න අපිට හරි අමාරුයි. තුන් කියලා කියන්නේ අපිට. ඒකට තවත් ගහලා තියෙනවා. පච්ච කොටනවා වගේ. අන්න ඒක. ඉතින් ඒක තිබුණේ වෙනම සංකල්පයක් උඩ. ඔව් ඔව් ඒ දවස්වල චණ්ඩි නේද? ඔව් අර අපි කියන්නේ රස්තිය අදුකාරයෝ කියලා එහෙම මිනිස්සුනේ ඔවා ගැහුවේ. ඉතින් ඒක ඒක තුල තමයි ඇත්තටම අපි තාමත් ඉන්නේ. අපිට ඒකෙන් එන්න අමාරුයි නමුත් ඒක දැන් ඇක්සෙප්ටඩ් හින්දා අපි නිශ්ශබ්ද වෙන්නවා වෙන කරන්න දෙයක් නැහැ මේකත් එක්ක ගැටෙන්න බෑනේ ඉතින් මෙයා එහෙම දෙයක් කර අපි තායිලන්තේ හිටියේ එතකොට අම්මා උදේ කෝල් කරලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් කරගන්න යනවා එහෙම කියලා මම කෝල් කරලා කිව්වා බොහොම ආදරෙන් කිව්වා පුතේ එපා ඔය වැඩේ කරන්න එහෙම නැත්තම් ඔයා ඉන්න අපි එනකන් එහෙම කියලා ආ එහෙම කිව්වද ඔව් මම කෝල් කරා හොඳ දේම ලොකු මං කොයි පාපුතේ කරන්න නැත්තම් අපි එනකන් ඔයා පොඩ්ඩක් ඉන්න පොඩ ෂේප් කරලා තියාගන්න එපේ ගියාට පස්සේ දෙකක් දෙන්න පුළුවන් නේ ඊට පස්සේ කොහොමාරි ඒ මානසික වැඩි කරගෙන දන්නවනේ තියාවට කරගෙන මම එනකොටත් හිතුවේ නැහැ එනකොටත් හිතුවේ නැහැ මෙයා හාම්මේ කියනකොට මං හිතුවේ නැහැ කරලා ඇති කියලා ඊට පස්සේ තමයි අම්මා කිව්වේ නැහැ ඔය ගහගෙන තමයි ඇවිල්ලා ඉන්නේ එහෙම කියලා දැන් අම්මා එක ඉස්සෙල්ලාම දැක්ක ගම මම ඇත්තටම දැක්කේ නෑ නමුත් මම දන්නවා මේක කරගෙන කියලා. ඉතින් මට අර දුකයි තරහයි ඒ ඔක්කොම ඉතින් පිට වුණා. මොකද අපිට ඒක තාම ඇක්සෙප්ට් කරන්න පුළුවන් තත්ත්වයක අපි නැහැ. ඒකයි වෙලා. තාම මේක ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ. මේක අපු. ඒ කියන්නේ පළවෙනිගෙන් පස්සේ ඕක. පළවෙනි පස්සේ ඒක. ඒ කියන්නේ ඉතර ගෙදර ෂර්ට් එකම ගලවන ඉන්නෙම නැතුව ඇති නේ. ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ එහෙම. ඔව්. දැන් ඔය අම්මා දකින්න වාගේ. දැන් කොහොමත් කොහොම ෂර්ට් එක නැතුව යා කාමරෙන් එළියට එන්නේ නැහැ. මම කාමරෙන් එළියට එන්නෙම නෑ කාමරේමයි කොහමද කාමරෙන් එළියට එන්නේ නැහැ එහෙනම් කුසියට යන්නේ නැහැ ඔව් කාමරෙන් එළියට එන්නේ නැත්නම් සමහරලාට දවසට එක සැරේ දකින්නේ ගෙදර හිටියොත් ගෙදර හිටියොත් ඔව් එහෙම මේ පාඩම් කරන්නේ ඒ අද්දේ අර කියන්නේ සාමාන්‍ය අම්මලා කියන්නේ ගුහාව ඇතුළටම වෙලා ඉන්නේ ඔව් ඉදල හිටලා නේ සද්දේ උදන ගුහාව දැන් පොඩ අස්කර ගන්න ඒත් ඒව තමයි ඒත් අම්මා දස් කරන්නේ දෙවනක දස් නෑ මම මුලදී අස් කරා මම බැලුවා ඉතින් මේක හැමදාම පරිමාන්න බෑනේ මම අස් කරනවා එයා හැඩි කරනවා මං කො එයාට ඕන නම් අස් කරගන්න නැත්තම් කොහොමද ඉන්නේ කියලා ඒක දැන් කාමරේ හැඩි වෙලා තිබ්බත් මං දන්නවා බඩු කොහෙද තියෙන්නේ කියලා ඒක අපිට පොදුව ඔය කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අස් කරන්න එපා ඔය හොයාගන්න ලේසි ඔව් මට හොයාගන්න ලේසි දැන් මං දන්නානේ මං මේ ඔය ටී-ෂර්ට් එකක් හරි කලිසමක් හරි මං දන්න කොහෙද මං දාන්නේ ඒක හරි පුදුම කල්ච එකක් අස් කරනවා කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඒක මගේ විතරක් නෙමෙයි ඒක හැමෝගේම ඒ හැමෝටම අදාළයි ටිකක් විතර ඒව තමයි අර දෙවන කිව්වට පස්සේ කිව්වත් වගේ නෑ තේන තැන අපි දන්නවා ඒක නෙමෙයි හැඩි වීල් තමයි ඒක තියෙන්නේ ඒ තමයි අවස්ථාවය ඔය හැඩි වීල් පිළිවෙල ඒ කියන්නේ ඕක ඇත්තටම කරලා දෙන්නේ අපි අර හැඩි වීල්වල හුරු වෙලා ඒකයි වෙන දෙයක් නෙමෙයි දැන් ඕකම තමයි උනේ කන විදලා කන පලා ගන්න දෙන්නේ කොහොමද කන විද්දා කන පලා ගන්න දෝ මුරුනේ කොහොමම වරෙන්නේ ඒක ලොකු කතන්දරයක ඒක ඔව් කමන්නේ කියමු කියමු කවුරු හරි පවන්නේ පටන් ගන්න කියන්න මේ කන විද්ද කියන කන් දෙකම විද්දම ඔය තායිලන්ඩ් ගිහිල්ලා මම මයි තාත්තයි එතකොට අම්මා ලංකාවේ මයි තාත්තයි තායිලන්ඩ් වල ඉද්දි මං කව තාත්තේ මට කන් දෙක විදින්න ඕන කියලා ඊස්ක හරි ආ යන්න කියලා එකපාරම කැමැති දුන්නා ඈ එකපාර ඕ නේ මේ තාත්තේ එපා කිව්වේ නෑ කමන්නේ මේ කරගන්න කිව්වා තාත්තගේ යාළුවෙක් හිටියා නිකිරීසා කියලා ඉතින් එයයි මමයි ගියා ඒ ෂොපින් මෝල්ස් තියෙනවනේ ෂොපින් මෝල් එකක තිබ්බා කන් දෙක විදින තැනක් ඉතින් කන් දෙකම මේ දෙකම විදගත් විදගෙන ඉතින් අම්මා කැමති වෙන්නේ නැහැ කියලා තාත්තයි මමයි දන්නවා දෙන්නම. ඉතින් දන්න නිසා කියන්නේ හරිය බයයි. කිව්වේ නැහැ. හරිද? දෙන්නම කිව්වේ නැහැ. කිව්වේ නැහැ. තාත්ත ප්‍රශ්නක් නැහැ නේ. නේ තාත්ත ප්‍රශ්නක් නැහැ. තාත්ත කිව්වෙත් නැහැ අම්මට මං කිව්වෙත් නැහැ. කොහොම හරි එදා රෑ අම්මට වීඩියෝ කෝල් එකක් ගත්ත වෙලාවක තාත්ත පෙන්නවා. ඉතින් එහෙමයි මේ මං අම් දෙකද ගත්ත කියලා. ඊට පස්සේ අම්මට කියන දේ අම්මා තාත්තට බැනලා මටත් බැනලා. ඊට පස්සේ මං තාත්තට කිව්වා තාත්තම ලංකාවට යන්නේ නැහැ. මම ගෙදර යන්නේ නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි මට ලංකාවට එන්න උනා. ඒ කියන්නේ තාත්තා එහෙ ඉද්දි මම තනියෙන් ආවා. ආ නියමයි. ඉතින් එන්න කලින් මම තාත්තට කිව්වා තාත්තේ මම මේ මම ගෙදර යන්නේ නැහැ. මගේ යාළුවෙක් ඉන්නවා නුවරඑළිය රයන් කියලා. මම කිව්වා මේ තාත්තේ මම මේ රයන් ලා ගෙදර යනවා. එහෙම ගියත් ඒකට තාත්තා හරිකක්. තමනේ. ඔයා යන්න කිව්වා. තාත්තා අනාගතේ පේනවනේ. ඉතින් මම රයන්ට කෝල් කරලා කිව්වා මේ මචං මෙහෙමයි මම මේ කන් දෙක විද්දා අම්මා මලපැල්ල ඉන්න හොඳටම ගියොත් සබ්බු හම්බෙනවා. ඒක නිසා මම උඹේ ගෙදර එනවා කියලා. කොහොම හරි යන්න හම්බුනේ අම්මක්ම කතා කරලා කිව්වා ඔයා කොහෙවත් යන්න එපා ගෙදර එන්න කියලා. ඉතින් මම ගෙදර ගියා.
බැන්නේ මුත් කරේ නැහැ. මං හිතන්නේ කතා කරේ නැහැ සතියක් විතර යනකම් මාත්. දැන් මට අම්මගෙන් අහන්න ඕනේ පුතා එකද මේ තාත්තා එක කොච්චර කේන්ති කියලාද කියලා. මෙහෙමයි එයා එයත් ඉතින් ඇත්තටම මම දන්නවා එයත් එහෙම කැමති නැහැ. දැන් අදටත් ඔය ටැටූ සංකල්පෙට ඒවට ඉතින් එහෙම කැමැත්තක් නැහැ. නමුත් එයා ඒකට ඇඩ්ජස්ට් වෙනවා. ඒ කියන්නේ දැන් ඒක එයාගේ කැමැත්ත. ඒකේ වරදක් නැහැ. ඉතින් ඒගොල්ලෝ අලුත් ජෙනරේෂන් එකේ ඉතින් ආයක කැමති නම් අපිට නවත්තන්න බෑ කියලා එයාට පුළුවන් එක කන්ට්‍රෝල් කරගන්න. අර මට වෙලා තියෙන්නේ මගේ ඉමෝෂන්ස් එතෙන්දි මට කන්ට්‍රෝල් කරගන්න බැරි හින්දා මම කෑ ගහනවා. හැබැයි ඉතින් මෙයා ලංකාවට එනකොට මම ඒකට ඇඩ්ජස්ට් වෙලා ඉවරයි. හැබැයි අර මගේ හිතේ තිබ්බ අමාරුව තිබ්බ මම කතා කරේ නැහැ ටිකක් මාසයක් විතර. ඊට පස්සේ ඉතින් මොනවා කරන්නද? ඔය කෝණ තාමත් හිත හදාගෙන නැහැ නේ. තාමත් නැහැ. දැන් මේ තමයි මේ ජෙනරේෂන් වල තියෙන ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ අපි සමහර වෙලාවට ආර්ට් එකක් කියලා දකින, අපි සමහරට ෆැෂන් එකක් කියලා දකින දේවල් අම්මලාගේ પરම්පරාවට යනකොට ඒක එහෙම දකින්නේ. මොකද ඒ කාලේ භාවිතා වුණේ වෙනස් විදියකට. මේ දෙක අතර මේ තුලනේ ඇති කරගන්න බැරි වෙච්ච එකම තමයි මේ හැම ගැටුමකටම මුල වෙලා තියෙන්නේ. ඒක නිසාමයි මම මේ කාරණේ දැන් මේ අම්මගෙන් අහන්න යන්නේ. ඒ කියන්නේ අම්මා අධ්‍යාපන වේදිනියක්, ගුරුවරියක් සහ මේ සමාජය පිළිබඳව යම් දැනීමක් තියෙන කෙනෙක්. කොයි විදියකින් හරි ඒ කියන්නේ කතා නොකර ඉඳලා සතියක් බැනලා එක පාරක් ගහලා හරි මේක අන්තිමට කොහොමද අපි බැලන්ස් කරගන්නේ, කොහොමද මේක තුලනේ කරගන්නේ? මෙහෙමයි. දැන් අපි ගොඩක් හදාගත්ත සංකල්ප ඇතුළේ ඉන්නේ. දැන් අර මං කිව්වේ ටැටූ කරන එක අපි පොඩි කාලේ දැක්කේ මොනවත් කරන්න බැරි රස්තියාදු ගහන ඒ වගේ. අර අපිට ඒ වගේ මිනිස්සු නේ මේ ටැටූ ගහන්නේ පච්ච කියලා අපි කිව්වා. ඒතර ඒක අපි හදාගත්ත සංකල්පයක්නේ, කන්සෙප්ට් එක. ඒතර ඒ කන්සෙප්ට් එක ඇතුලේ ඉඳගෙනනේ අපි මේක බලන්නේ. ඒ කන්සෙප්ට් එක අයින් කරොත් මේකෙන් වෙච්ච හානියක් නෑ ඇත්තටම. ඉතින් එතකොට අර අපි ඒ රාමු ඇතුලේ ඉන්නේ නැතුව දැන් අපිට සිද්ධ වෙනවා මේ අලුත් પરම්පරාවත් එක්ක ඇඩ්ජස්ට් වෙන්න. මොකද අපිත් දැන් ඒ අතරට අහුවෙලානේ තියෙන්නේ. ඒ හින්දා අර අමාරුයි. මොකද කාලයක් තිස්සේ අපිට ලැබිච්ච සංකල්ප අපිට අයින් කරගන්න අමාරුයි. නමුත් අපි නිහඬව ඉන්නවා. මොකද ඒක ඉතින් වරදකුත් නැහැ. මොකද අපි වරදක් හදාගෙන ඉන්නවා. හරි වැරදි බෙදන්නේ අපිම නේද? ඉතින් ඒ හින්දා මං කියන්නේ ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. තායිලන්තේ තියා කන විදින වෙලාවෙත් මං හිතන්නේ ඒ තායිලන්තේ අයට ඇක්ට කෙනෙක් වා මේක හරි ඒගොල්ලෝ හරි ආසයි. ඉතින් ඒගොල්ලෝ අහනවා ඇයි ඔයා කන විදලා නැත්තේ? ඇයි ඔයා කරාබෝද්ද? වා වා you are an actor කියලා. ඉතින් ඒ ඉන්ෆ්ලුවෙන්ස් එකත් මෙයාට එතනදි තිබුණා. අපි ඒක තාමත් අපි නැහැනේ ඒකට ඇඩ්ජස්ට් වෙලා. ඉතින් මෙයා පොඩි එතකොට 19 ඉයර්ස් 20 වගේ ඇති මං හිතන්නේ. දැන් නම් ඉතින් එහෙම නැහැ ටිකක් මොලේ තියෙනවා ටිකක්. 2019 වල වගේ නේ. 2019 වල වගේ. අපි දුරකථනයට කෙනෙක්ව ගත්. මේ කෙනා ගත්තේ මේ අපිට ගොඩාක් දේවල් අහගන්න තියෙනවා දෙවුනක ගැන. අයබෝන් සුබදැසන. බලමු කවුද කියලා. සුබදැසන. අයබෝන්. අයබෝන්. අපිට මේ දෙවුනක ගැන චුට්ටක් කියන්නකෝ බලන්න විස්තර ටිකක්. එයා බලන්නවා කවුද මේ කතා කරන්න කියලා. ආ ඉතින් දෙවුනක කියන්නේ ඉතින් මගේ පණ වගේ තමයි. දැන් අඳුරගත්තා. ඒක නිසා අපි කියලා ඉමු කවුද කියලා. කවුද දෙවුනක මේ? ඈ කවුද මේ? නැන්දා. නිමන්ති පෝරගේ මහත්මිය අපි ළඟ ආවෙ ඉන්නේ තාමත්ම ප්‍රවීණ රංගන ශිල්පිනිය නේ, දක්ෂ රංගන ශිල්පිනිය. හරි දැන් කියමු. දැන ගැන. ඔව්. ඉතින් දෙවුනක කියන්නේ ඉතින් පණ වගේ තමයි ඉතින් පටන් ගන්න. මොකද ඉතින් අර මුලින්ම අපේ පවුලට ලැබුණේ ඉතින් අයියට ලැබුණ අයියට ඇක්ටර් ලැබුණ පුතා. ඉතින් එතකොට මං ඉතින් ගොඩක් තරුණ වයසේ හිටියේ. ඉතින් මට මම වඩාගෙන කවලා පොවලා ඉතින් පැටියේ ඒ වගේම මේ නෝ ෂූටින් ෂූටින් මෙයා වරයි යන මේ දවස්වල එකපාරක් ෂූටින් යද්දී මගදී වෑන් එකේ වොමිට් කරලා ඒවා වොයිස් කරලා ඔක්කොම කරලා එහෙම අරයි යනවා. එතකොට මාම ඔය පේ පාටිකල්ස් වලට එහෙම කට්ටි එනකොට මෙයාලා ඇස්සලා මටත් කලින් වෙලා මගේ උඩ පුරේ ඉඳගෙන ඉන්නවා ෆොටෝස් වලට ඉන්න. ඉතින් ඒ කාලේ දැන් ආසයි තියදලා අයියයි අක්කයි ඉතින් මේ මගේ ළඟ තියලා යන්න කිසිසේකට බය නැහැ. මගේ ළඟ තියලා යනවා. ඉතින් ෂර්මිලාක්ට කියන්නේ මගේ නෑනෝනාට මගේ සහෝදරියක් වගේ මගේ පණ වගේ හැම දෙයකටම මාස් එක්කම හැම දෑම හිටපු කෙනෙක්. මොකද අරුණමයි සිත්තමයි අපේ පවුලට සම්බන්ධ වුණේ. ඉතින් දෙවුනකගේ පොඩි කාලේ ඉඳන් තිබුණා රංගපාන්න ආසාව සින්දු කියන්නේ. ඊට පස්සේ ප්‍රභාත් මට සම්බන්ධ වුණාට පස්සේ මෙයා ප්‍රභාත් ඕනි වුණා. මෙයා ඔය සිරසි කුංචි පැන්සි එකට දාන්න මේ මයිකල් ජැක්සන් වගේ දෙවුනක පොඩි කාලේ ඩාන්ස් කරනවා. පස්සේ සිරසේ මහේෂ්ට කියලා ප්‍රභාත් කුංචි පැන්සි එකට දෙවුනක මයිකල් ජැක්සන් වගේ ඩාන්ස් කරන්න දැම්මා. ලස්සනට ඩාන්ස් කළා. ඉතින්
ඊට පස්සේ ඉතින් ගොඩක් ටෙලිඩ්‍රාමාස් වලට චිත්‍රපටි වලට ගරතරම් චිත්‍රපටි දෙවුණුත් කරව දාගම කියලා කොහොමද ප්‍රවාහ අපි දෙවුණ පොදාගම දෙවුණක තමයි මේකට හරියන්නේ. ඉතින් මං හිතන දෙවුණේ දෙවෙනි පාර ගමන ගරතරත්කින් ආරම්භ වුණේ. ඊට දෙවුණක බය වුණා ප්‍රභාත් මාව මේ වෙඩින් එක ගන්න කලින් ප්‍රභාත් රටයන් දීපු නිසා අපි රෙජිස්ටර් කළා. එතකොට මෙයා රෙජිස්ටර් කරපු දවසේ මම එහෙම ප්‍රභාත් එක්කම වාහනේ නැගලා මම ඩ්‍රාමා රියර්සල් එකට යන්න නැන්ද නැතුව මට බැරි වුණා පොඩි කාලේ. ඒ ඒ මෙමරිස් තාම තියෙනවා මගේ ඔළුවේ. ඉතින් නැන්දම තමයි. ඒ කියන්නේ පොඩි කාලේ මම අම්මටයි තාත්තටයි වඩා මම ගොඩක් ලඟුනේ නැන්දට. මම හැමතැනම නැන්ද තමයි හොයන්නේ. නැන්ද නැන්ද නැන්ද. ඉතින් මගේ පොඩි කාලේ මගේ ජීවිතේම උනේ නැන්ද. නැන්දට මොන හරි කියන්න ඕන නම් දැන් කියන්න. නැන්දට මොන හරි කියන්න ඕන නම් දැන් කියන්න පුළුවන්. මොනවද කියන්නේ? ලැජ්ජයි. ඉතින් එහෙම තමයි. ඉතින් ඒ කියන්නේ පොඩි කාලේ ඒ කියන්නේ ලොකු වුණාට පස්සේ කොහොමද දුරස් වෙනවා. නමුත් ඉතින් ඉතින් දුරස් වෙලා නැහැ. බැඳීම තියෙනවා. බැඳීම තියෙනවා ඉතින්. ඔව් ඔව් ඒක අපිට පේනවා. ඒ කතා කරනකොට මේ තියෙන රියැක්ෂන් වලින් මේ හැම දෙයක්ම පේනවා. නැන්ද කැමති වුණාද මේ කන මිදපු එකටයි මේ 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 ටැටූ ගහපු එකට? ඉන්නවද නැන්ද? නැන්ද මොකක් කියන්නේ? මම කියන්නේ ඉතින් අවුලක් නෑ. මම කැමතියි ඔය අපේ අක්කා තමයි පොඩක් කේස් ගන්න. ඒ කියන්නේ මේ කියලා දෙන්න එකතු වෙලා බැනලා තියෙනවා මම හිතන්නේ. නේද? දෙවුරක මොන හරි කරනකොට මට කියනවා හැබැයි. කියනවා කියනවා. ඒත් එක්ක තමයි අනිත් ෂෙයා කරන එක කියන්නේ. ආ තාත්තයි නැන්ද. නැන්ද බයින් නෑනේ. නැන්ද බයින්. නැන්ද බයින් නැන්ද සපෝට් කරනවා. නැන්ද කියනවා ඒ කියන්නේ මම මොකක් හරි කුපාඩි වැඩක් කරත් කියනවා නෑ නෑ. එලා කියන මට අවවාද දෙන්න කරන්න එපා කියනවා. හැබැයි ඒ නැන්ද කියන විදිහට කරන්න හිතෙන්නේ නෑ. කරන්න හිතෙන්නේ නෑ. ඒත් පොයින්ට් එකට කියනවා. ඒත් පොයින්ට් එකට කියනවා. හරි බොහොම ස්තුතියි ඉතින් අපිට කතා කරාට. අපි දන්න අපිට ඉන්න තවත් ඉතාමත්ම වටිනා වස්තුවක් අපි මේ වැඩසටහන දිස් මුණ ගැහිලා තියෙනවා ප්‍රභාත් අයියේ දෙන්නම ඉතින් මතක් කරනවා ආදරේ බොහොම ස්තුතියි දවසේ අපිට මෙහෙම කතා කරාට. ඒ බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්න ලයිව් මේ ෆස්ට් ටයිම් දෙවුණකයි මේ අක්කයි මේ ළඟපා තියෙන කිලෝමීටර් එකක්වත් දුර නෑ. ඒ වුණාට මේ ෆස්ට් ටයිම් තමයි ලයිව් මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හම්බුනේ. බොහොම ස්තුතියි දිරසායට රටට වෙදෙනස ගොඩක් ස්තුතියි. ස්තුතියි. මේ ඉතින් ඔහම තමයි නැන්දගේ කතාව. දෙවන කතාව කාටද කෝල් ගන්න තියෙනවද? එපා දැන්. අපිට කියන්න ඕනේ. එහෙනම් අපි හයිඩ්‍රා. ඒක තමයි. අපි යන හයිඩ්‍රාබාද්. ආ. අචීගේ පැත්තට එනවා. ඔන්න දැන් පේන්න නෑනේ අපි දවස් අද හදාගන්න හයිඩ්‍රාබාද් බිරියානි එක. දැන් හොඳට මම හිතන්නේ මේ හාල් ටිකක් තැඹිලි තමයි පොඩක් එහෙම ඇරලා පෙන්නන්න. මේ තියෙන්නේ බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ හොඳ සුවඳක් එනවා. මෙහෙට එවන්න එපා ඉතින් ඔයා. හොඳ සුවඳක් එන ඇත්තට උගලට පේනවා ඇති. හරිම ලෙහෙසියෙන් මේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ තමයි මේ හැමදේම හදාගත්තේ. දැන් ෂෙෆ් අපිට බිරියානි එක නිකන් කන්න බෑනේ නේද? ඔව්. අපි තව සලාඩ් එකක් මොකක් හරි හදාගෙන නෝනේ. සාමාන්‍යයෙන් බිරියානි එක අපි දැන් ලංකාවේ සංස්කෘතියට නම් බිරියානි එකට අපි මොනා හරි ග්‍රේවි එකක් ගන්නවා නැත්නම් චිකන් එකක් දෙනවා සාමාන්‍යයෙන් ඒ වගේ කෑමක් අපි පාවිච්චි කරනවා. නමුත් ඉන්දියාවේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දෙන්නේ බිරියානි එක ටිකක් තෙතට හදන නිසා ඒගොල්ලෝ දෙනවා රයිතා එකක්. රයිතා සලාඩ් එකක් තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. කවුරු හරි ඉල්ලුවොත් අපිට ඒකට මොනා හරි දෙන්න පුළුවන්. ග්‍රේවි එකක්. නමුත් යාරක තමයි ඒගොල්ලන්ගේ ඔතෙන්ටික් බිරියානියකට එන්නේ. හරි. එතකොට අපි රයිතා සලාඩ් එකකුත් හදනවද අපේ විදියට? ඒක හදන පොඩ්ඩක්. ඒක අපේ විදිහට කොට ඒකද කොහොමත් මම හිතන්නේ ආපනේ පැත්තට ගියාම නම් ඒක තියෙනවා කොහොමත් ඒක හම්බෙනවා කිරි වලින් මී කිරි වලින්. මම අද හදනවා ඒකට මේ මී කිරි ග්‍රෑම් 100ක් 200ක් විතර අරගෙන චොප් කරගත්ත බීලුණුයි ඒකට එකතු කරනවා කොත්තමල්ලි කොළ ටිකක් ලුණු චුට්ටක් දාගන්නවා දාලා ඒක අපි හදා ගන්නවා වතුර ටිකක් දාලා සොෆ්ට් කරලා අපි ඒක හදා ගන්නවා නිකන් පේස්ට් එකක් වගේ ඒක තමයි මේකට යන්නේ බුරියානි එකට එහෙනම් අපි මේ පැත්තේ අපේ සලාඩ් රයිතා එක හදා ගන්නකන් අපි තවත් දේවල් අහුවනම් හොඳයි කියලා හිතෙනවා නේද දැන් මම අහන්න යන්නේ මේ වෙනම ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නයක්ද? ඇඩොලොමයි සම්බන්ධයි. හරි මම යනවා. කොහොමද ඉස්කෝලේ යන කාලේ කම්ප්ලේන්ට්ස් එහෙම? ඉස්කෝලේ යන කාලේ ඉතින් ග්‍රේඩ් 8 9 වෙනකොට පටන් ගත්තා මට පණිවිඩෙන්න.
මයිකල් ජැක්සන් ඔලුව අත ගහගෙන ඉන්නවද කියලා. එයා ඉතින් ගියත් මිශ්‍ර පාසලක්නේ ජාත්‍යන්තර පාසලකට. ඉතින් පළවෙනිම කම්ප්ලේන් එකෙන් මම අවුල් වුණා. ඒ කියන්නේ ඒක අනෙක්ස්පෙක්ටඩ්. ඔව්. කියන්නේ මටත් අලුත් දෙයක්. ඉතින් මට ඩිසිප්ලිනේරියන් ගෙනල්ලා සෝරි මට කිව්වා මෙහෙම කම්ප්ලේන් එකක් තියෙනවා අම්මා. මේ මේකත් කියන්නවද නෑ කලේ දන්නේ නෑනේ මෙලෝ දෙයක් පොඩියනේ ආ ඒකයිනේ දන්නේ නිසා නෑ අනිත් එක මේ තේරෙන්නේ තේරෙන්නේ ගෑනු ළමයි කොහොමත් හරිමු මේ ෆෝවර්ඩ් ඒ කියන්නේ ඔයගේ ප්‍රශ්න නේ ගෑනු ළමයි තමයි මේ කතා කරන්නේ නේද මං කොහොමත් නෑ මගේ කොහොමත් ස්වභාවයෙන්ම මම පැත්තකට ලයින් එකක් කොහොමත් පැත්තකට වෙලා ඉන්නේ. ඉතින් ඒ අර ගෑනු ළමයි කොහොමත් හරිම ෆෝවර්ඩ්. ඉතින් ඒගොල්ලෝ තමයි ගොඩක් කලාවට මේ ඒක ඇත්තක් තියෙනවා. සම වයස ගත්තාම දැන් මේ පන්තිවල අපි දකිනවා අටේ නම් මේ වගේ පන්තිවල වුණත් පිරිමි ළමයින්ට වඩා ගෑනු ළමයි කොහොමත් ඉක්මනට මැචුවර්ඩ් නේ. ඒගොල්ලන්ගෙන් ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා පිරිමි ළමයින්ට. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඉතින් එතකොට මේගොල්ලෝ අර ඉබේම ඒ පැත්තට පොඩ්ඩක් ඇදිලා යන ගතියක් එනවා. නමුත් සමහර විට මේගොල්ලෝ පිරිමි පාසලක විතරක් හිටියා නම් ওই වයසේදී උක නොවෙන්න පුළුවන්. ඉතින් මට උනේ මම කොච්චර ගුරුවරියක් වුණත් මේ අර පළවෙනිම කම්ප්ලේන් එක මට ආවහම මම පොඩ්ඩක් එකෙන් අවුල් වුණා. අලුත් අත්දැකීමක් නේ. ඔව්. මාව ගෙනල්ලා ඒක කියලා ඊට පස්සේ හැබැයි මට එයා කිව්වා ගණන් ගන්න එපා ඉතින්. කෙල්ලෙක් එක්කනේ මේ උනේ කොල්ලෙක් එක්කනේ මේනේ. අම්මෝ ගණන් ගන්න එපා. මොකද මට ඇඬුණා ඒ වෙලාවේ. මගේ පළවෙනි අත්දැකීමනේ. පස්සේ ඉතින් මං ඒවට හුරු වුණා. එහෙම ඉතින් ඔය බොහොම සෙල්ලක්කාර විදිහට ඒවා ඉතින් කරගෙන ගියා ඒ කාලේ. ඒක මුලින් අහුවෙන්න කරා පස්සේ. ඔව් පස්සේ අහුවෙන්නෙම නෑ. හැබැයි නැන්ද දන්නවා ගොඩක් ඒවා. නැන්දට කියනවා මට කියන්නේ මම ඉතින් හෙව්වෙත් නෑ මොකද ඉතින් ඔක සාමාන්‍ය සිද්ධියක්නේ. ඔක පස්සේ දුවලා වැඩක් නෑනේ. මම ફોකස් කරේ එයා හරියට එයාගේ වැඩ ටික කරනවද කියන එක විතරයි. ඉතින් එයා ඉතින් ගොඩක් අත්දැකීම් ගත්තා හැබැයි ඒක. මං හිතන එක වටිනවා. ඒක වටිනවා. ඒක වටිනවා. එයාට මේ ගොඩක් දේවල් එයා ඉගෙන ඒක තමයි වෙන්න ඕනේ. දැන් এডুকেෂන් කියන්නේ ඒකනේ. පොතපත විතරක් නෙමෙයි. ඉතින් ඒ ස්කෝලෙන් එලියට එනකොට එයා ඒ සම්බන්ධ හොඳ මේ හොඳ empirical knowledge එකක් එතු එලියට. දැන් ඔය ප්‍රශ්නේ මට විතරක් නෙමෙයි මේ නැන්දගේ පුතා මෞලි. මෞලිලා තියෙනවා මට මේ ළඟ දෙයලගෙන. අයියේ. මට මේ වැඩේ කරන්න බෑ අයියේ. මම වෙයි. මේ අයියර කෙල්ලෙක් ඉන්නවා අයියේ මගෙන් යාළු වෙන්න අහනවා අයියේ කරන්නේ. මම කිව්වා යාළු වෙන්න එපා. මම කිව්වා නෑ අයියේ මේ දැන් මේ ඕ ලෙවල් මට ફોකස් කරන්න ඕනේ අයියේ මට මේ ගෑන් ළමයි කියලා යාළු වෙන්න බෑ අයියේ. මම කිව්වා හරි ඉතින් ඔයයට කියන්න මේ මට යාළු වෙන්න බෑ කියලා. ඊස් කිව්වා නෑ අයියේ මගේ පස්සෙන් එනවා අයියේ. ඇවිල්ලා මගෙන් අහනවා නෑ අපි දැන් යාළු වෙමු කියලා නිකන් අර බලෙන් කියනවා. බලෙන් නිකන් අර බලහත්කාරකම නේද බලහත්කාරකම මං කෝ ඉතින් කතා කරන්න නැතු ඉන්නේ මම කියන්නේ නැද්ද මේ ෂෝක් එක්කෙනෙක්ගේ උපදෙස් ගන්න නෑ අද මෞලිත් ගෙදර ඉඳලා ඉවරයි මං හිතන්නේ මෞලි හොඳලට ඉස්කෝලේ මං හිතන්නේ ඒ උනාට තියෙන අම්මා බලාගෙන ඉන්නේ ඔව් මං ඉවරයි දැන් ඉවරයි දැන් දියුණුවගේ පැත්තේ ඔගේ ස්ටෝරි එක මොකද්ද මගේ පැත්තේ ස්ටෝරි එක වතුර කබ්බිලේ මං කියන්නේ වතුර ජොට්ට නෑ මෙහෙම ඉතින් මම කොහොමත් ෆෝවර්ඩ් නෑ ෆෝවර්ඩ් නෑ කියන්නේ මම ගෑල් ළමයින්ට එහෙම මං යාළු වෙන්න අහලත් නෑ මං යාළු වෙන්න යන්නෙත් නෑ මට තමයි හැමසෙම මේ ප්‍රොපෝසල් එක ආවේ ප්‍රොපෝසල්ස් එන්න ඉතින් මම අහිංසක නිසා මට මතකයි මම අහිංසක නිසා ඉතින් මම කියලා නෑ මට මතකයි පළවෙනි දවසේ කියන්නේ ස්කෝල් මං ඒතොල් ලයිසියම් එකට මං ගියේ ග්‍රේඩ් 8 වල එතකොට මං පන්තියට අලුත් ඉතින් මම ගිහිල්ලා පළවෙනි දවසේ නෙමෙයි පළවෙනි දවසේ ගිහිල්ලා මම මේ කෙලිම බොයිස් ලා හිටපු රෝ එකේ මම වාඩි වුණේ. ඉතින් ඉස්සරහා හිටියෙත් බොයිස් සෙට් එකක්. ඉතින් ඉන්ටර්වල් එක ඉවර වෙද්දි කොල්ලෝ ටික නෑ කෙල්ලෝ ටිකක් ඉන්නවා ඉස්සරහා. හරිද? දැන් මට ඒක මට දැන් ඒ වෙලාවේ පොඩි බයක් දැනුණා. ඇයි මේ කෙල්ලෝ ටිකක් ඉන්නේ? කොහොම හරි දෙවනි දවසේ ගෑනු ළමයි ඔව් ගැලම දෙන්නෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා මේ ඒගොල්ලන්ගේ යාළුවව පෙන්නලා මේ 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 මෙයා යාළුවා මේ අපේ යාළුවා ඔයාට කැමති. ඔයා කැමති? මම කෝ නැහැ කියලා. Are you sure කියලා මගෙන්. මං කෝ yes I'm sure කියලා. ඕකේ කියලා ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ ඒ ගැලම ඇවිල්ලා මට කිව්වා sorry කියලා කිව්වා මට. මං කෝ it's okay කියලා. ඊට පස්සේ ඕක තමයි මගේ කතන්දරේ. ඔව් ඒ කියන්නේ ඕක තමයි කතන්දරේ. ඒ කියන්නේ මගෙන් ඇවිල්ලා යාළු වෙන්න අහනවා මම බෑ කියනවා. මම සමහරවල් වලට මට බෑ කියා ගන්න බැරුව මම අහා කියනවා.
ඕක තමයි මට උනේ. ඔව්. ඕක තමයි මං හිතන්නේ දෙවුනක දැන් මේ අර ඉන්දියාවේ ගිහිල්ලා performing arts masters කරලා හදන්න ඉන්න film එකේ story. ඒ අර හා කියලා කියන්නේ බෑ කියන්නේ බැරි කතාවක්. ඉතින් ඒක මේ ඒ film එක. නෑ ඒක ඒක මෙයාගේ සර් කෙනෙකුත් කිව්වා ඕකේ වැඩේ සමහර ගෑන ළමයි මෙයාගේ පිටිපස්සෙන් එනවා යාළු වෙන්න. මෙයා ගණන් ගන්නෑ. මෙයා කතා කරන සෙට් එකක් ඉන්නවනේ. ඒතර අරගොල්ලෝ jealous. ඒගොල්ලෝ ගිහිල්ලා complaint කරනවා. ඔව් මට එක පාරක් මේ කොල්ලෝ දෙන්නෙක්ද තුන් දෙනෙක්ද ඇවිල්ලා ඒක කොල්ලෙක් ඉන්නවා මේ එක කෙල්ලෙක්ට කැමති. ඒ කොල්ලා ඒ ගර්ල්ට කැමති. ඉතින් ඒ ගර්ල් මට කැමති. ඒ ගර්ල් මේ කොල්ලට කැමති නැහැ. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා මේ මට ගැහුවා. ස්කෝල්ට මං එතකොට ආලු ලයිසෙන්ස් එකේ මට ගැහුවා. අම්මා ඒක තාම දන්නෙත් නැහැ. මම දන්නද? මම දන්නවා. මම ගියා. මට ගැහුවා හොඳටම. ඒ කියන්නේ බාත්รูම් එකට දාලා මට ගැහුවා. මට එතකොට යාළුවොත් නැහැ කවුරුත් නැහැ නේ. මම මූත් කරගන්න දැන්. පස්සේ ඉතින් කවුරුත් මට ගහන්න ආවේ නැහැ. ඊට පස්සේ මම තමයි ඒ වැඩේ බාරගත්තා. ඔව් මම බාරගත්තා. ගෑනු ළමයිම තමයි දෙවුනකගෙන් ඇහුවේ. දෙවුනකේ දේවල් කිසි දෙයකට ගියේ නැහැ. ඒවා සම්බන්ධුනේ නැහැ. එයා අහිංසක විදිහට ඉන්නකොට මේ ගෑනු ළමගේ පුදුම කරදරයක්. එයා මිකෝනේ මං අහිංසකයි. එච්චරයි. ඔව්. ආයිබෝන් සුබෝදෑසනක් දුරකතනෙන් අපිත් එක්ක කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. බලමු මේ ප්‍රේක්ෂිකාවද්ද කවුද කියලා. ආයිබෝන්. ආයිබෝන්. මේ දෙවුනක් ගැන මොන හරි කියන්න තියෙනවද? අනේ ඔක්කොම කලින් thank you so much මාව මේක සම්බන්ධ කරගත්තට මම සදා try කරා මේ දෙවුනකට කතා කරන්න. ඔන්න ඉන්නවා දැන් කතා කරන්න පුළුවන්. මම කලින් සතුටු වුණා. කොහොමද දෙවුනක? හොඳයි. මොකද්ද වාගේ නම? ඒක තමයි මුලින්ම අහන්නේ. ඔව් නම දන්නේ. ඔයත් වාහන දෙගන්න නේද? මුන්න දෙවුනක අපි දිහා බලන්න තමයි මම බලන්න. පොඩක් අඳුරගන්න බලන්න ඔය මේ අර දැන් ඔයාලට ගොඩාක් හසිනේ. අපි දන්නේ. ඔයා කඩහන වෙනස් කරලා කතා කරා. හසිනේ වැදන්න. ඔව්. ආ? නැහැ අර ලයිසෙන් එකෙන් අයෝ යම්මට ඉලස්සන කැමති වුණේ නැත්ද දැන්නක. නැ මේ වෙන එකනේ. ආ මේ වයිට් එක ඉස්කෝලේ ගියලා මේ. ලයිසෙන් ගේපෙක් කෙනෙක්. නම මොකක්ද? ඒ ඩයිමර දැන් එක මේ ප්‍රෝග්‍රෑම් එකට කිව්වේ. මොකද්ද? අර අර ඉස්සරහ පේලේන්දර ඉස්සලම් ආපු ගෑනු ළමයාද කොහෙද? මොකක්ද මට ඇහෙන්නේ නැවද? ආයිත් කියන්නකෝ අපිට ඇහුන්නේ නැහැ. අනේ මං කොච්චර ආසාවෙන් හිතේ ඔයාට. ඔයා හරිම ලස්සනයි හරිම කියුට් ඉස්සරහෙන් කාලේ. මොකද හරි ආදම් වෙන්නේ. රෑන්ක් එකක් දුවේ. හවුද වෙයි? නැහැ ඔයාට මතකද මේ අපි මම ඔයාලට චොක්ලට් එකක් ගෙනත් දෙනකොට ඔයා ගත්තේ නෑ. මොන මතක නෑ. ඒ තරම් දේවල් කියලා. ඇයි මම ඉතින් උන්ට අමතක කරේ? ඇයි මට එහෙම කරේ? මේක නම් ප්‍රෑන්ක් එක ෂුවර් එක. හවුද වෙයි? මේ කටහඬ අඳුර ගන්න බැරි වුණොත් දෙවුනක හරිද? ඔයාට ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. ඔව්. ඒකමද ඔයාට මාව අඳුර ගන්න බැහැ. එහෙමද? බැරිද? හසිනී කටහඬ වෙනස් කරලා කතා කරන්නේ. හසිනී. කවුද මේ හසිනී? ඒනට පොඩ්ඩක් හිත හෙල්ලුනේ නැත්තේ නෑනේ. හිත හෙල්ලුනේ නැහැ. මම බැල මොකද්ද මේ? ආ. හෙල්ලුනේ කාටද කියලා? ඔව්. බය හිතුනේ. බය නම් හිතුන්නේ බය හිතන්නේ නැත්තේ නේ නේද හසිනී ආයිබෝන් සුබෝදෑසනක් ඔයාට ආයිබෝන් කවුද මේ හසිනී ඔව් ඉතින් කියන්නකෝ අපිට දෙවුනක ගැන මේත් අපේ ලංකාවේ ඉන්න හොඳ ගායන ශිල්පිනියක් ඔව් අත්‍යවශ්‍යම මුතුටි මාව සම්බන්ධ කරගත්තට වැඩේට මේ ඉතින් මට දෙවුනක ගැන කියන්න තියෙන්නේ විහිදු වලින් තක්කිට ගියාම මම දෙවුනක ගැන හරිම හොඳ මානසික වෙන්නේ ඉතින් අය අම්මයි තාත්තයි යට හින්දි කාලෙන් හද විදියට මම හරිම කැමති මම කියන්නේ. ඊට එක්ක කතා කරනකොට කියන්නේ මේ ඒ අම්මයි තාත්තයි තමයි ඔක්කොම කැඩි ගන්න ඕනේ කියලා තමයි මම දකින්නේ මේ. කියන්නේ හැම දරුවෙක් ළඟම තියෙන ඕනි qualities කියන්නේ ඒ හැමදේම අඩුවක් නේද ඔය අම්මයි තාත්තයි දෙන්නම. මේ පුතාට දීලා තියෙන මම විශ්වාස කරනවා කියන්නේ හැම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ ළමයාට ඒ වගේ දේවල් පුරුදු කරන්න, ඒ වගේ qualities දෙන්න, දරුවට අවශ්‍ය නිදහස දෙන්න, දරුවව අවශ්‍ය දේ තේරුම් ගන්න. ඒ කියන්නේ දරුවට තියෙන ජීවිතයක්
යාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අම්මනේ සතර ඇයිද හැයි යාගේ ජීවිතේ ආදෝරිතත් ඉන්නෝනි කියන්නේ ඒ තේරුම් අරගෙන හැම අම්මගෙනත් තාත්තකෙනෙක්ම වැඩ කරනවා නම් අර ගොඩක් වෙලාට ළමයි ඉන්න ස්ට්‍රෙස් එක ප්‍රෙෂර් එක අඩු වෙන්න ලොකු හේතුවක් ඒක වෙයි එතකොට මොන දේ වුණත් අම්මා තාත්තා ළඟ නිදහසක් පිරවනේ ඔව් ඒක බාහිර සමාජයේ කොච්චර අපි බාහිර සමාජය කියන්නේ බොහොම නරක කියලා නපුරු තැනක් කියලා මම විශ්වාස කරනවා ඉතින් අපිට හොඳ හොඳ දේවල් හරි තෝරගෙන බේරගන්න කරන්න ඕනේ ඉතින් මොනවා හරි සමාජයෙන් වල ප්‍රශ්න අහනත් ඒ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා බයිනතෝ කිලින් ඉන්න තැනට මේ ළමයෙක්ව හදනවා නම් ඒක හරි වටිනවා කියලා හිතනවා ඉතින් ඒ අම්මා තාත්තා ඒ ජොබ් එක හොඳට කරා කියන්නේ කරන්න පුළුවන් උපරිම එකක් වරා හොඳට කරා කියන එක දකින්නකොට ඒ දෙයි මම විඳිනකොට මේ අර සතුට ඒකයි ඒ වගේ ආශයක් ලබන්න දක්ෂකමද කොතරකින්වත් බලපුවම අඩුවක් නැහනේ අකි අය කියන්නේ කොතරකින්වත් අඩුවක් නැහැ කිව්වොත් ඒ හැමදේටම සරි ගන්න ඕනේ දෙන්නක යමරේ ඩොක්ටර් කියන මම විශ්වාස කරා හරි ගොඩක් ස්තුතියි හැදියාල් හරි තියෙන්නේ අම්මයි තාත්තා නිසා ගොඩක් ස්තුතියි ඉතින් අපිට කතා කරාට මේ දුරකතන එමුතුමට නේද සම්බන්ධ වෙලා අපි ඉතින් අවෝ දවසක මේ මැදිරියදී හම්බෙමු අසිනිත් ගෙනල්ලා නේද අපිට පුළුවන් ඒ ළඟේ දවසක පුළුවන් පුළුවන් ළඟදී හරි නේද මෑත කාලේ දැන් 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 ඒක කොහොමද මේ අම්මටයි තාත්තටයි කිව්වේ මේ ඔක්කොට විසෝ දැක්කන දන්න මේ හසිනි කියලා දැනගත්තට පස්සේ සනසුම් සුසු කියලා නේද නෑ මම දැනගත්ත මොකක්ද ප්‍රෑන්ක් එකක් තමයි කියලා මේ හසිනීව හම්බෙච්ච ඒ කියන්නේ හසිනිත් එක්ක යාළු වෙච්ච එක මම මුලින්ම කිව්ව තාත්තට තාත්තට කිව්ව මේ බයි තාත්තගේ ඔහෙම කිව්වේ නෑ කියලා. මොකද මට කිව්වෙත් නෑනේ. ආ. ඔව් ඒක තමයි. දැන් නැන්ද? එහෙමයි. ඒක දැන් දැන් මම මෙතන කියන්න නම් ඇත්ත කතාව. ඇත්ත කතාව කියන අම්මගේ අත උඩ දිගුරල කියන. මේ මම තාත්තට මුලින්ම කිව්වා මම එතකොට මොකද වැඩ හිටියේ මම මං මට දැන් කෝල් කරන්නත් බෑ. මම ඉතින් මං කම මැසේජ් එකක් දානවා කියලා හිතුවා. ඊට පස්සේ කිව්වා මේ තාත්තේ මෙහෙමයි මේ මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා දැන් කියලා ඉන්නේ. මේක හරියට කරනවා කවුද කියලා මං කව හෂිනි කියලා හෂිනි කවුද හෂිනි වැයදන්න කියලා ආර මේ මේ සිං කරන එක නේද මං කව නා හරිය බලන්න ආශ්‍රය කරලා බලන්න හොඳයි නම් මේ අපි බලමු කියලා මං කව මේ හරි කියලා මං කව මං දැම්ම අම්මට කියන්නේ නැහැ කියලා කව මේ හරි හරි මං කියන්නෙත් නැහැ කිව්වා ඉතින් මේ ඒකේ විදිහම තිබ්බා තිබ්බා වචනේ රැක්කා මං දන්නවා තාත්තා වචනේ රකින්නවා කියලා ඉතින් කොහොම හරි තාත්තට කියලා මාස දෙකකට තුනකට විතර පස්සේ තමයි මං අම්මට කිව්වේ මොකද මමයි හෂිනේ කතා වුණා මේ දැන් අම්මට කිව්වනම් හරිනේ මං මාර බයෙන් හිටියේ අම්මට කියන්න මොකද මං දන්නවා කිව්වොත් එහෙම මොනා හරි හොඳට අහගන්න වෙනවා කියලා ඉතින් මං කිව්වේ නෑ ඉතින් කියන්නත් ඕනේ නිසා මේ මම එක දවසක් කියන්න හැදුවා කියන්න හදලා මං පල්ලෙහාට ආවා එතකොට අම්මමට කැම බෙදෙනවා මේ මං කියනවා කියලා කියලා මං අනේ හැරිලා ගියා කුසියෙන් මං ආය ආගොසිය ඇතුළට ඇවිල්ලා මං ආ කියනවා ඇතුළට කියන්නේ කියලා මං හැරිලා ගියා දෙවෙනි දවසේ මං කියනවා කියලා ආවා ඉත හදාගෙන ආවා කියන්නම බෑ මම වට කියන්නම බෑ මේක කොහොම හරි තුන්වෙනි දවසේ මං බුදුන් එහෙම ඇදලා මේ සියලු ආශිර්වාද සියලු ආශිර්වාද ඒක අම්ම දන්නේ නැහැ මං ඇවිල්ලා මේ මං කිව්වා මේ මං ඊට කලින් මං රෑ මං කිව්වා මේ මහජනට කොමට කියන්න බෑ මට අමාරුයි මේක මම වචනේ එන්නේ නෑ ඒක නෑ නෑ කොහොම හරි කියන්න කොහොම හරි ඔයා හිතට ධෛර්ය ශක්තිය අරගෙන මේ කියන්න කියලා අද මං ඇවිල්ලා කො අම්මේ මට කෙල්ලෙක් ඉන්නවා එතරම් කිව්වේ එතරම් කිව්වේ මං කොහොම හරි මම මේක අතහැරලා දානවා කියලා මේ මට කෙල්ලෙක් ඉන්නවා කියලා ඉවරලා කොහොම හරි අම්මා ඊට පස්සේ මට ඒක අම්මගේ මුණ බලාගෙන ඉන්නේ මං සැර කරායි වෙලා මං මම කව මේ මොනවද මේ කතා කරන්නේ තාම අවුරුදු 25 වෙලාවත් නෑ අවුරුදු 25 වුණාට පස්සේ කතා කරා ඔය ගිය අවුරුද්දේ ඔය අවුරුද්දේ එහෙම කිව්වා ඊට පස්සේ මම මුකුත් කිව්වේ නෑ මම සද්ද නැතුව හිටියා මම ඊට පස්සේ උඩට ආපු ගමන් මම හැදිරු කිව්වා මම කිව්වා අම්මට කියලා ඊට පස්සේ මේ මොකද කිව්වේ කියලා මම කිව්වා නෑ පොඩ්ඩක් බැන්නා ඊට පස්සේ තව ටික වෙලාවකින් පස්සේ අම්මාගේ උත්තරේ හම්බෙයි කියලා ඊට පස්සේ කොහමද පහුවෙන්ද තමයි අම්මා හෙව්වේ මේ
asini kena ewa. Ya mana ada geran ne, mana mana tika koma hano ne wadi kewa. Mama tanya mangki wae gitu. Oh, itu mah etta kata. Etta kata. Awasan etta kata. Awasan ya. Amma ke pecah rehonda una ne hidup asih. Mei mai, mangi tiga ya. Karena kali kene. Mei, aurud dahana mei wisse wae kali di ting. Ika anu mata keran deh, mau deh. Toran deh taran tere neh kila mama hitui. Tini sa mam tiga serata hitia. Mama kuah matanang uwa gain depa, uye bagi prasna, tama uye bagi ena kala yak nih mekine, ikene ega lukur hangga pa emak mang kere etere, mama ihme carte ane me etere, etere sara wende puluang ihme kene kut neme, mama kuah mama ihme wene wa, uya berdi deak, berdi tirne gan ne behe, kiena, kiela mam bahe kara tibune, namu teata uru di sipa hawe ne kuri tim mang hitua deng, eage kala hari, ego lanta teikete ni dahasak tien none saha eage choice ega tien wanang. Api ekata ekanga wenna ona mokada mama ætterama pudgalikawa bæluwe mama yata hæma dama kiwwa gænda guna næna ruwa tiyena kenek kiyala mata wenama kut epa kiyala mokada apita hæma deema hoyanda puluwa apita minissu thula tiyena guna dharma næna wad bawa apita ewa hoyanda bæ ewa harima aduyi ada ithin mama kiwwe occharai mata one wenama kut mama hoyanna næ paul pasubima poddak honda wenno e nisa me oya eka vitarak consider karanna Mang ඇත්තමයි bandin නැහැ කියලා හිතාගෙන හිටියේ මොකද මේ ඔය අම්මා කියන වගේ නැන ගුණ රුව ඔය ඔක්කොම තියෙන කට්ටිය හරිම අඩුයි. හොයාගන්න බෑ. මං හිතුවා මේ මගේ soul mate බස් එකට හරි හැප්පිලා මැරිලාද කියලා. හරි. ඉතින් ඒක ඒක නිසා මං ඉතින් හෙව්වේ නැහැ. හැබැයි මට බලාපොරොත්තු තිබුණා මට කවදාරි හම්බෙයි කියලා. එහම හම්බුණා. කොහොම හරි අහම්බෙන් හම්බුණා. ඒක තමයි. ඒ වාසනාව තියෙනවා නෑ නෑ කුණරුව පිරි බුරියානික පැත්තට යනවා බුරියානික පැත්තට ඉක්මනට පෙඩලා එන්න ඕක හරි ඉතින් අද අපි හැදුවේ හයිඩ්‍රාබාද් බිරියානි එකක් බුරියානි එකක් ඔන්න අපි දැන් හදලා ඉවරයි බලන්න හොඳ ලස්සනට පෙනෙමඩ තියෙන අපිට ඕන සැෆ්රන් වින්නොත් අපිට ඒක ඔව් සැෆ්රන් ටිකක් දාන්න පුළුවන් උඩට ගානිෂ් එකට සාමාන්‍ය කොළ ජාති විතරයි පාවිච්චි කරන්න බුරියානි එකට හොඳ ඊට වඩා දේවල් මං හිතන්නේ හොඳයි කියලා සුදුසුයි කියලා මේක මේ අර මූලික වශයෙන් ඒ ඒ ටික විතරක් දාලා පොඩි ගානිෂ් එකක් දැම්මා ඒකට අපි රයිතා එකක් හදාගෙන තියෙනවා ඒ දෙක මේ දෙක හොඳයි. ඉතින් අද දවසේදී බොහොමත්ම ස්තුතියි ෂෙෆ් අපිට මේ ගැන අද කියලා දුන්නට. අපි තවත් දවසක තවත් අලුත් දෙයක් හදමු. ඒ දෙකම අපේ අම්මටයි පුතාටයි සංග්‍රහය කරනවා මේ බිරියානි එක ගන්න. ඔව් බඩල්ලල්ල හිටියා. අනුනේ මේ මේ විශේෂ දෙයක් කියන්නටම ඕනේ කියලා මට හිතුණා මෙතනදී. දැන් අර කතාවේ මුලදී අපි කොහොම ජෙනරේෂන් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි ඒ අම්මා හිත හදාගත්තු හැටි සා ඒ තේරුම් ගැනීම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. දැන් ටැටු එකට මුලින් අකමැති වුණා. පස්සේ ඒක ෂේප් ඒක හිත හදාගත්තා. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ කන විදපු එක. ඊට පස්සේ ගෑල් ළමයි සම්බන්ධ ප්‍රශ්න. මේ ආදර සබඳතා. මේකම නේද අපි විය යුත්තේ සහ වෙන්නට ඕන සහ හැම අම්ම කෙනෙක් දරුවෙක් අතරම තිබෙන මේ සබඳියාව හොඳ සබඳියාවකට පත් කරගන්නට ඕනේ. ඒක තමයි. ඒක නිසාම දැන් මේ අවසාන වසාවට, ඒ කියන්නේ මේ වැඩසටහන අපි අවසානයේදී ඇවිල්ලා ඉන්න සමර දෙවනකෙන් අහන්න ඕනේ මේ දේ. මේ අම්මයි තාත්තයි දෙන ඔයාගේ ජීවිතේට ආව දේ. ඒ දෙන තමයි ඔයාට හැමදේම ලබලා දුන්නේ. ඒක කොච්චර ඔයාගේ හිතට දැනනවද ඒ ආදරේ සහ අර ඔයා කාර් එකක් අරගෙන එනකොට අම්මගේ ඇස්වල කඳුළු තිබුණා. ඒ තමයි දෙමාපියෝගේ බලාපොරොත්තු ඒ තමයි අම්මලාගේ බලාපොරොත්තු ඒක එදා ඒ කඳුළුත් එක්ක අම්මා පෙන්නුවේ. මේ ඉන්න විනාඩි කීපෙදි විනාඩි දෙකෙදි ඒ අම්මා ගැන තාත්තා ගැන ඔයාගේ තියෙන දෙදින හැඟීම පුළුවන් වචන වලින් කියන්න අපිට. මම හිතන්නේ මේ අයියා ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ වචන වලට දාලා මේ ප්‍රෝග්‍රෑම් එකේදී තව විනාඩි දෙකක් තියෙන පොඩි විනාඩි දෙකකින් කියන්න අමාරු. ඉතින් මට ඉතින් වචන නැහැ කියන්න ඒකට. මොකද මගේ මුළු ජීවිතේම අම්මයි තාත්තයි ඒගොල්ලන්ට මම එහෙම කියන්නේ නැහැ වචනෙන් කියන්නේ නැහැ මම ආදරේ කිව්වොත් මම එහෙම කියන්නේ නැහැ සරි ඉතින් අම්මයි තාත්තයි ඊට පස්සේ මගේ ජීවිතේට අපි දන්න සමහර දේවල් අපි අහන්නේ අසාධාරණ කියලා ඒ තමයි ඒවට වචන නැති නිසා ආදරේ කියන දේ වචන වලට පෙරලන්න පුළුවන් නම් මේ ලෝකෙ මීට වඩා ගොඩාක් ලස්සන වෙනවා ඒ වගේ දෙන්නගේ මැස්තල තියෙනවා. ඔව් අපේ ඇස්වලටත් ආවා. එහෙම තමයි මේ ආදරේ. ඒක පැතිරෙනවා. ඒක පැතිරෙන්න ඕනේ මේ ලෝකේ පුරාවට. අපි ප්‍රාර්ථනා කරන්නේ මල්ලි ඒ ආදරේ හැමදාම පවතින. ඒ හැමදාම පවතිලා මේ ලෝකේ ලස්සන කරන්න වැඩ පුළුවන් වෙන්න සහ ඔයාගේ කලා ජීවිතේ හැම කටයුත්තක්ම අධ්‍යාපනයේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න සාර්ථක වෙලා. අපේ රටේ වටින කලාකාරයෙක් දෙයක් කරන කලාකාරයෙක් වෙන්නට පුළුවන් වෙන්න සහ මේ අම්මටයි තාත්තටයි දෙන්නට ආඩම්බරයක් වෙන්න පුළුවන් වෙන්න කියලා. අන්තිමට කියන්න. අද අම්මත් එක්ක සහභාගී වෙච්ච මේ වැඩසටහන ගැන වාගේ හැංගීම. හැංගීම් ප්‍රකාශය කරන්න ගියොත් දැන් මම ආයන්නු. ඉතින් ගොඩක් සූතිය අපිට අපිට මේ ආරාධනා කරාට.
මං ඔය ඇඬෙන නිසා තමයි මං අම්මත් එක්කම ප්‍රෝග්‍රෑම්ස් වලට එන්නේ. ඉතින් මම හිතනවා මේ අම්මටයි තාත්තටයි අර රහස් නෑ කියන්නේ මං ඒගොල්ලන් නොකියන දෙයක් නෑ මම අවුරුද්දක් කර ගිහිල්ලා මං කියනවා. මේ ඉතින් මට ඉතින් ඒ දෙන්න විතරයි ඉන්නේ. වෙන කවුරුත් නෑ. ඉතින් දැන් හසින ඉන්නවා. ඒ අරෙන්න අපි ඒ තුන්දෙනා තමයි ඉන්නේ මගේ ජීවිතේ. ඉතින් ගොඩක් ස්තුතියි. අම්මේ ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි අපිට ආරාධනා කිරීම සම්බන්ධව මේ වගේ සාකච්ඡාවක් තියන්න ලැබීම ගැන. ඉතින් දේවුණකගේ මං හිතන්නේ හොඳ අවස්ථාවක් මේක යමග ඇර ඇර හිටියා. එයාට අම්මත් එක්ක එන්න කිව්වම ඉතින් කොහොම වුණත් ඕගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි අපිට ආරාධනා කරලා. හොඳයි. අපිට සමහරවිට වචන නැති වෙනවා නේද? ඒ ආදරේ දැක්කම. ඒතර ප්‍රාර්ථනා කර දෙර හැම දෙයක්ම සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔය දෙන්නට.